ಆಗಮು ಸಿಂಹ ಸಮಾಜೆಯ ಸುವಿಶೇಷವು ಕಾರ್ಯಭಾರೇಖ ಎದಿಲೈನ ವಿಶೇಷವು ಸಂವಿಧಾನಕ ಬವ ಮೇ ಪ್ರದೇಶ ಒಬಟ ಅಪಟ ಅಮತುವೆನ್ ಹಂದುನ್ವಾದಿಯುತು ನೆಹೆ ಓನ್ ನವ ಇಸವ್ ಖರಾ ತಮ ವೆಡಪಿಲಿವೆಲ ಮೆಹೇವನ್ನಟ ಖವದತ್ ಸೂದಾನಮಿಂ ಇನ್ನ ಬವ ಅಪಿ ಮದಕ್ಕರನ್ನಟ ಓಡೆ ಅದತ್ ಮೇ ಇವನ್ ಕಟಯುತ್ತಕ ಸಮಾರಂಭಯ ಸಿದುವನ ಆಕಾರ್ಯಾಯಿ ಒಬಟ ದಕಿನ್ನಟ ಲಭೆನ್ನೆ ಮೇವನ್ನು ಮುಳು ಸಮಾಜಕ್ಮ ವಲಪಲ್ಲಟ ಗೆಹಿಲ್ಲ ತಿನ ಅವಸ್ಥಾವಕ ಮೇ ವಗೆ ಸಮಾಜಯಟ ವಡದಾಯಕ ಹಾ ಶುಭದಾಯಕ ದಯಕ್ ಕಿರೀಮಟ ಹೆಕೆಯವಕ್ ಲಭಿಮ ಪಿಲಿಮದಂ ಪ್ರಥಮೇಮ್ಮ ನವಗೋ ಸಿಂಹ ಸಮಾಜೇ ಸಭಾಪತಿ ಅನುರಾಜ ಸಿಂಹ ಸಿಂಹಾಟ ಹಾ ಎಮ ಕರ್ತವ್ಯ ವ್ಯಾಪ್ತಿ ಸಭಾಪತಿ ವಚನ ಕಟತುಕರಣ ಅಪೇ ಸಿಂಹ ಸುಮುತ್ ಲೋಕಪೀಠ ಸಿಂಹಾಟ ಮಗೆ ಸುವಿಶೇಷ ಸ್ತುತಿ ಪಿರಿನಮನ ಅಪೇ ಜಾತ್ಯಂತರ ಸಿಂಹ ಸಂವಿಧಾನಯಕ್ ಮೇಕ ಸಿಂಹ ಸಮಾಜ 45ಕ್ ಲೋಕ ರಟವಲ್ 207ಕ್ ಲಂಕಾವೆತ್ ಈ ವಗೇಮ 15000ಕ ಅಧಿಕ ಸಿಂಹಿಯಂ ಪಿರಿಸಕ್ ಅಪಿ ಸಿಂಹ ದಿಸ್ತ್ರಿಕ 6ಕ್ ಅಪಿ ಸಿ 1 ದಿಸ್ತ್ರಿಕ್ಕೆ ನಿಯೋಜನೆಕರಣ ಸಿಂಹ ಸಮಾಜಯಕ್ ಮುಕದ ಮೇ ವೆಡಸರಣ ಅಹಲ ಇವರುನಾಟ ಪಾಸ್ ಓನ ಮನುಷ್ಯಕ್ ದನ್ನೋ ಮೇಕ ವೆಡಸರಣ ಲಂಗಿಂಗ್ ಕಿನ ಕರೆ ದನ್ನೋ ಅಪಿ ಕೊಚ್ಚರ ವಿಶ್ವ ದನುಮಕ್ ಮೆತನಿಂ ಗನ್ನೋದ ಕಲಾ ದನುಮಕ್ ಮೆತನಿಂ ಗನ್ನೋದ ಸಾಹಿತ್ಯ ದನುಮಕ್ ಮೆತನಿಂ ಗನ್ನೋದ ಈ ಹೆಮದಯಾಕ್ಮ ಅರಗನ ಮೆತನಿಂ ಏಕ ಮನುಷ್ಯಕ್ ಹರಿ ಪರಿಪೂರ್ಣ ಲಯನವನಂ ಏಕ ತಮ ಅಪಿ ಪ್ರಾರ್ಥನಾವ ಏಕ ಅಪಿ ಪತುಮ ಏಕ ಅಪಿ ಸಿಹಿನೇ ತಮ ದರುವನ್ ಈ ವಗೇಮ ತಮ ದರು ಪೌಲ ಈ ವಗೇಮ ತಮ ಸಮಿಯಾ ಸಹ ಬಿರಿಂದ ಮೇ ಆಗೇ ಮೇ ಆದರಯ ಸಹ ಪೌಲೇ ಸಂಬಂಧತಾವೇ ರಕಗಣಿಮಿನ್ ಅಮ್ಮಾ ಸಹ ತಾತ ಅತ್ರತೀನ ಮೇ ಪೌಲ್ ಸಂಬಂಧ ತುಲಿನ್ ಮೇ ಪೌಲ ಗೊಡ ನಗೀಮಟ ಉತ್ಸಾಹ ಧರಣ ಮಹಾ ವಿಶಾಲ ವೆಡ ಸಟಹನಕ್ ತಮೈ ಮೆಮ್ಮ ವೆಡಸಟಹನ ಮೆಮ್ಮ ವೆಡಸಟಹನೆ ವಿಶೇಷತ್ವೇ ವನ್ನೇ ಸಾಹಿತ್ಯ ಸಮಗ ಈ ವಗೇಮ ಕಲಾವ ಸಮಗ ಸಂವಾದಕ ಎದೀಮಟ ಹೆಮ ಕೆನಟಮ ಅವಸ್ಥಾವಕ್ ಲಭೆನೇಕ ಮೆಮ್ಮ ವೆಡಸಟಹನ ಅವಸಾನ ವಿನತೆ ಬಲಾಗಿನ ಇನ್ನ ಸ್ಯಾಮ ಕೆನಕುಗೇಮ ನೆತಟ ಕಂದುಲಾಕ್ ಉಡನವಾ ನೋನು ಮಾನೈ ಮೆಮ ಸಿಂಹ ಸಮಾಜಯತ್ ಏವಗೇಮ ನವಗಮ ಪೊಲಿಸಿಯತ್ ಎಕಟೆಕತು ವೆಲಾ ಕರನ ಮೇ ಮಹಂಗು ಸತ್ಕಾರ್ಯ ಸಂದಹಾ ವಿಶೇಷೇನ್ಮ ಆಶೀರ್ವಾದ ಕರಮಿನ್ ಮೆಮ ವೆಡಸಟಹನ ಅದ ದವಸೇ ಅತಿ ವಿಶಿಷ್ಟ ಲೆಸ ಸಾರ್ಥಕ ವೇವಾ ಕಿಲ ಪ್ರಾರ್ಥನಾ ಕರಮಿನ್ ಮಮ ನಿಹಂಡ ವೆನವಾ ಸ್ತುತಿ මේ සිංහ සමාජය විසින් මම ඇත්තටම සතුටුයි මෙවැනි කාලීන අවශ්‍යතාවයක් වෙන කන්න බොන්න දෙනවට වඩා එහෙම නැත්නම් වෙනත් දෙයක් දෙනවට වඩා මේම ඔළුව හදන එක මම හිතන්නේ මේ කාලේ බොහොම හොඳයි නවගම සිංහ සමාජය අද එම ව්‍යාපෘතිය මේ ආරම්භ කිරීම සම්බන්ධව ජාත්‍යන්තර සිංහ සමාජය වෙනුවෙනුත් 3601 සිංහ දිස්ත්‍රික්කයේ වෙනුවෙනුත් ස්තුතිවන්ත වෙමින් නවගම්මේ සියලුම සිංහයන්ට ස්තුතිවන්ත වෙමින් ඒ වගේම 3601 සිංහ දිස්ත්‍රික්කයේ තවත් සිංහ සමාජයෙන් මෙතන පැමිණලා ඉන්න ඒ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමින් මගේ සිංහ වර්ෂය නවගම්ම සිංහ සමාජයටත් ඒ වගේම මේ ප්‍රදේශවාසී මේ සේවය ලැබිය යුතු සියලුම දෙනාටත් බොහොමත්ම හොඳ සිංහ වර්ෂයක් වේවා සිංහාධිපතිතුමා නියෝජනය කරමින් අද අප සමග සම්බන්ධ වී සිටින 3601 සිංහ දිස්ත්‍රික්කයේ පෙර සිංහාධිපති රංජීහ වගේ මෙතුමා සහ උපසිංහාධිපති වරුණ මහින්ද පෙරේරා සහ චේතිය පර්ණතන්ති මෙතුමන් මේ අවස්ථාව පැමිණීම සම්බන්ධව අපි විශේෂ ස්තුතියක් පළ කරන. ඒ වගේම මෙම ව්‍යාපෘතිය සිංහ සමාජයෙන් ක්‍රියාත්මක කිරීමේදී අපිට විශාල වශයෙන් සම්බන්ධීකරණ දායකත්වය සැපුවේ නවගම පොලිසිය. ඉතින් එහි ස්ථානාධිපතිතුමා සහ පොලිසිය අනෙකුත් සියලු නිලධාරීන් වෙත අපගේ අවංක හෘදයාංගම ස්තුතිය පළ කර සිටිනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය අපගේ සිංහ සමාජයේ පරිණත සිංහ නායකයෙක් වන සුමිත් ලොකුපිටියගේ අදහසක් මම තව මතක් කරන්න ඕනේ. පාසල අපිට වෙත ලබා දුන්නේ විදුහල්පතිතුමිය ඇතුළු ඒ අදාළ අංශ. ඒ වගේම විශේෂයෙන්ම කඩුවෙල නගර සභාවේ නගරාධිපතිතුමා එතුමා මෙතන සම්බන්ධුනේ නැතත් අපිට සහයෝගය ලබා දීලා තියෙනවා. මේ වැඩසටහන අවසාන වෙනකන් මේ සම්බන්ධ වෙලා සිටින්න කියලා ආරාධනා කරමින් මගේ ස්තුති කතා අවසන් කරනවා. මොහොත ස්තුති. ප්‍රදේශයේ වර්තමානයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි තරුණයන් සමග සාකච්ඡා කරනවා. අද සමාජයේ පත් වෙලා තියෙන ඉරණම ගැන තේ අවස්ථාවේදී අපි ගන්න හැම ක්‍රියා මාර්ගිකම අපි පිටිපස්සෙන් අපිව ධෛර්යමත් කරන ඉතා වැදගත් තරුණ පිරිසක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඒ අතරින් නවගම සිංහ සමාජයේ මේ තරුණ පිරිස සෑම අවස්ථාවකම අපිත් එක්ක සහසම්බන්ධ වෙනවා. එමා එක දිනයක සාකච්ඡාවක් කරමින් සිටින අවස්ථාවක
ඊළඟට කරන වැඩපිළිවෙලට සඳහා තරුණයන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ ක්‍රියාදාමයකට යන්න අවශ්‍යයි කියලා කිව්වට පස්සේ අපි සාකච්ඡා කරා කඳුළු වැඩසටහන කරමු කියලා. ඒ අවස්ථාවේම ඒගොල්ලන් ඒක ඉතා සතුටු සිතින් පිළිගත්තා. ඒ වගේම අපි කෙටි සාකච්ඡාවක් කරා නවගමු සිංහ සමාජයේ සමාජිකයොත් එක්ක. ඒ සියලු දෙනා ඉතා උනන්දුවෙන් සහභාගී වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද සාර්ථක වැඩසටහනක් මෙතන පවත්වන්න අවස්ථාව ලැබුණා. ඉතින් එම කාර්යයට මාහට සහය දෙන සියලු ප්‍රදේශවාසීන්ට ස්තුති කරන, විශේෂයෙන් නවගමු සිංහ සමාජයට ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් කරන්න අප සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානියන් වෙනවා. ස්තුතියි. හිත හඳුනන ඔබ
ගත්තද ඇතැමුන් කියන මුසා මේ මේ එච්.ආර්. ජෝතිපාල ගයන මේ ගීතය විශේෂයෙන් මේ කාලෙදී මගේ ජීවිතයට විශේෂ පාඩමක් ඉගැන්නුවා. ලංකාවේ අද අපේ ළමයින්ට අහිමි වේගෙන යන්නේ මොකක්ද කියන කාරණාව මේක ඇතුලේ හරි ලස්සන්ට එළියට ගේනවා. ජාතියක් හැටියට නැගිටින්න නම් ඒ රටේ භාෂාවට ලොකු තැනක් දෙන්න ඕනේ. සිංගප්පූරුවේ ලී ක්වාන් යූගෙන් අහනවා එක අවස්ථාවක මාධ්‍යවේදීන්, ඉන්දියාවද චීනයද වැඩිම වේගෙන් දියුණු වෙන්නේ කියලා. එතනදී ලී ක්වාන් යූ උත්තර දුන්නේ චීනය කියලා. ඔහු හේතු දක්වනවා චීනයේ අගමැතිට පුළුවන් බේජිං වල ඉඳලා පැය භාගකින් මුළු චීනෙටම එක භාෂාවකින් කතා කරන්න. හැබැයි ඉන්දියාවේ අගමැතිට ඒක කරන්න බෑ. රාජ්‍ය නිල වශයෙන් පිළිගත්තු භාෂා 122කට වඩා තියෙනවා ඉන්දියාවේ. ඊට වඩා මං හිතන්නේ 500කට 1000කට ආසන්න සංඛ්‍යාවක් භාෂා පාවිච්චි වෙනවා ඉන්දියාවේ ඇතුලේ. නිකන් සරලව ගත්තොත් භාෂා 100කින් ඉන්දියාවේ අගමැතිතුමාගේ කතාව පරිවර්තනය කරන්න ගියොත් ඒක කොච්චර දියාරු වෙනවද කියලා. එතකොට අද බොහොම පැහැදිලි ලෙසම එදා ලී ක්වාන් යූ කියපු දේ, ඒ කියන්නේ මේ චීනයේ මේ තත්ත්වෙට එන්නේ ඉස්සෙල්ලායි කතා කරේ. ඒක අද සාක්ෂි ඇති ඔප්පු වෙලා තියෙනවා මේ කියපු කතාව නිවැරදි කියලා. මේක මම අද කියන්න හේතු වෙන්නේ ලංකාව කියන්නේ 70%කට වැඩි ප්‍රමාණයක් සිංහල බෞද්ධ ජනතාව ජීවත් වෙන රටක්. ඉතිරි 30%නොත් මම හිතනවා ආසන්න වශයෙන් තව 20%කටවත් අඩුම තරමේ සිංහල තේරෙනවායි කියලා. කියන්නේ ලංකාවේ ඉන්න එනේ දෙමළ ජාතිකයින් හැටි ඉපදුනත් මුස්ලිම් අය හැටි ඉපදුනත් සිංහල භාෂාව තේරෙන පිරිස වැඩිපුර ඉන්නවායි කියලා අපිට හිතන්න පුළුවන්. යාපනයට ගියොතින් යාපනයේ මේ වෙනකොට ඉන්න මුළු ජනගහනය 106 ගානක් වෙන්නේ. ඉතින් ඒක ඇතුළත් සිංහල දන්න අය ඉන්නවා. ඉතින් 2 කෝටි ජනතාව ගන්නකොට ලංකාවේ අපිට යම්කිසි දල අදහසකට එන්න පුළුවන් අඩුතරමේ 90%කටවත් සිංහල තේරෙනවායි කියලා. එතකොට ඒ කියන්නේ මේ රට ඉතා පැහැදිලි ලෙසම ගොඩනගන්න පුළුවන් රටක් බොහොම වේගෙන්. හැබැයි පළවෙනියෙන් භාෂාව පිළිබඳ, සාහිත්‍ය පිළිබඳ, රසවින්දනය පිළිබඳව සිංහල භාෂාවත් එක්ක බැඳිච්ච නිශ්චිත වැඩපිළිවෙලක් අපේ ඉස්කෝලවල ඉඳලාම තියෙන්න ඕනේ. මේ ගීතය දිහා බලන්න. සයුරට රළ මෙන් මෙන් වෙරළට වැලි මෙන් මෙන් අප බැඳීලා උන්නේ. මෙතන මේ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ සම්බන්ධකම ගැන කියන්නේ. එතකොට ඒ දෙන්නගේ තිබිච්ච සම්බන්ධකම විස්තර කරන හැටි. එතන ආදරය තියෙනවා. එතන ගෞරවය තියෙනවා. ඒ කෙල්ලට පුදුම ගෞරවයක් ඇති වෙනවා මේ වචන අහනකොට. සයුරට රැල්ල වගේ, වෙරළට වැල්ල වගේ අපි බැඳිලා හිටියේ එකිනෙකාට. එකිනෙකා නැතුව බැරි සම්බන්ධකමක් තිබුණා, ආදරයක් තිබුණා. කුපාඩිකම නෙමෙයි මෙතන තියෙන්නේ. තොටුපළ හැර යන නෞකාවක් මෙනි ඔබ ඇදිලා යන්නේ. දැන් මේ කෙල්ල මෙයාත් එක්ක ලොකු ආදරෙන් සම්බන්ධකමකින් ඉඳලා දැන් වෙන එකෙක් කියපු එකක් ඔළුවේ දාගෙන මේ කොල්ලව දාලා යනවා. ඒක තමයි මේකේ සිද්ධිය. දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතැමුන් කියන මුසා. දැන් තේරෙන ප්‍රශ්නේ මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතැමුන් කියන
මුසා ගෙවල් වල වැඩිම කේස් තියෙන මොකු හින්දාද? ඔය ඇතැමුන් හින්දා. අනිත් උන්ට තමයි මුන්ගේ පෞල් ජීවිතය ගැන අමාරුව තියෙන්නේ හැමතිස්සෙම. ඒ ඇතැමුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. මේ ඇතැමුන් අතර හිටපු එකෙක් මගේ හිත හඳුනන. දැන් මේ මනුෂ්‍යර දුකක් තියෙන, එයාගේ දුක කියන්නේ. මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද? කවුරු මොනවා කිව්වත් ඔයා මං කවුද කියලා දන්නවා. ඔයා මගේ හිත හඳුනනවා. මිනිස්සුන්ට හිත රිදෙන්නේ එතකොට නේද? අනිත් මොනවා කිව්වා මොකද අපේ ගා මෙහෙම හිතන එකනේ ප්‍රශ්නේ. මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද? ඇතමුන් කියන මුසා. දැන් ඒ ප්‍රශ්නේ, දැන් ඒ ප්‍රශ්නේ ඇති වුණාම දැන් මේ කෙල්ල කොල්ලව දාලා ගිහාම මේ මිනිස්සයා එළියට ගේන්නේ මොනවද? දැන් මෙතන මෙතන වැදගත්කම තියෙන්නේ. එයා එළියට ගේන්නේ තව කෙනෙක්ගේ කේලම් අහලා කෙල්ල මාව දාලා යනකොට මට හිතෙන දේ. දැන් අපේ උන් එළියට ගේන්නේ මොනවද? දැන් කෙලින්ම කෙල්ල බෑ කිව්වත් මූ වෙඩි තියනවා. එහෙම නැත්තම් පීයෙන් අයිනවා කෙලින්. කෙල්ලට බෑ කියන්න බෑ. කොල්ලා කැමති නම් ඒක කැමති වෙන්න ඕනේ. දැන් දැන් එහෙමයි කෙලින්ම. දැන් මිලිටරි ආණ්ඩුවක් වගේ තියෙන්නේ කෙලින්. දැන් ප්‍රේම සම්බන්ධකම් ඒ ලෙවල් එකට ගිහිල්ලා තියෙන්නේ. බෑ කියන්න බෑ. මං කැමති නම් තෝ කැමති වෙන්න ඕනේ. නැත්තම් මරනවා. තොට වෙන එකක බඳින්න දෙන්නේ නැහැ. දැන් මේ අපේ කොල්ලෝ අතරේ තියෙන කතාවල් මේ කෙලින්ම. දැන් දැන් බොහොම හොඳ පිරිමි ටිකක් බිහි වෙලා ඉන්නවා අපේ සමාජයේ. බොහොම හොඳ පිරිමි ටිකක් බිහි වෙලා ඉන්නවා. පිරිමකම අඳුරන්නේ නැති. උන් තමයි මේවා කියන්නේ. තොට මාව බඳින්න බෑ නේද? තොට වෙන එකක බඳින්න දෙන්නේ නැහැ. ඒ වගේ කතා කියනවා කෙලින්ම. එහෙම කියලා බැරි වුණාම ඌට එහෙම කරගන්න බැරි එකෙක් නක්. ඒ ටික කරගන්න බැරි එකක් නෝ මොකද කියන්නේ? දැන් කතාවක් පතුරන ඕකි බඩුව මෙහෙමයි. මේවා කිව්වට ලැජ්ජ වෙන්න එපා. මේ ළමයි පොඩි නෑ මේවා අහගෙන ඉන්න. බොහොම පැහැදිලි ලෙසම. ළමයි මීට වැඩිය බරපතල දේවල් දැන් ගෙදර ඉඳලා භුක්ති විඳිනවා. හොඳට මතක තියාගන්න. ඉස්සර ළමයා පරිස්සම් කරගන්න ගිය ඇතුළට ගත්තා. දැන් එළියට දාන්න ඕනේ. ගිය ඇතුළේ හිටියොත් විනාශ වෙනවා මේකෙන්. හරි. ස්මාර්ට් ෆෝන් එක අද සම්පූර්ණ ළමයාගේ ජීවිතේ විනාශ ගිය ඇතුළට ගෙනල්ලයි තියෙන්නේ. ඒ නිසා අම්මයි තාත්තයි එක්ක ගිය ඇතුළේ ඉඳගෙන තමයි රෑ 11 ඉඳලා උදේ 5 වෙනකන් ළමයා විනාශ වෙන්නේ. ඒ කාලය ඇතුළත යන්න තියෙන දේවල් හැමතැනම ගිහිල්ලා ඉන්ස්ටාග්‍රෑම් අරම ඔක්කොම පාවිච්චි කරලා ළමයා ඩිලීට් කරලා සද්දනතෝ ෆෝන් එක තියලා පහට නිදියන්නේ. එතකොට එදා කොල්ලෙක් කෙල්ලෙක් අතර තිබුණේ ආදරයේ සම්බන්ධකමක් නිසා කෙල්ල දාලා යනකොට මුගේ හිතේ දුකක් ඇති වුණාම ඌ කිව්වේ උගේ දුක වෙන මොකුත් කිව්වේ නැහැ. ඌ මඩ ගැහුවේ නැහැ. ඌ නම් කත කෙරුවේ නැහැ. මේකේ බඩුව කියලා කිව්වේ නැහැ. අර කොල්ලෝ කී දෙනෙක් එක්ක යාළුලා හිටියද කියලා මඩ ගැහුවේ නැහැ. ඒ වගේ බොරු කිව්වේ නැහැ. එහෙම කරන්නේ නැතුව මෙයා මොනවද කියන්නේ? මට තව මතකයි මගේ මුල් ගීතයේ තනුව කියා දුන්නා. භාෂාවක සාහිත්‍ය රසවින්දනය කියන දේ අද දරුවෝ දන්නවද? සිංහල භාෂාව කියලා කියන්නේ ප්‍රාණාක්ෂර ඇති හරිම මේ ආත්මීය ප්‍රාණවත් හරයක් ඇති ගැඹුරක් ඇති මහ බලයක් ඇති භාෂාවක් සිංහල භාෂාව කියලා කියන්නේ. සිංහල භාෂාවෙන් ඒකට ඉංග්‍රීසියෙන් යූ කියලා කියන්නේ රජ්ජුරුවන්ටයි ඌටයි මූටයි බල්ලටයි හැම එකටම නේද? එතකොට සිංහල භාෂාවෙන් එහෙම නෙමෙයි අපිට කෙලින්ම ඒ ඇතුලේ එන හැඟීම ප්‍රකාශ කරන්න පුළුවන් වචන රාශියක් තියෙනවා. සිංහල භාෂාව කියලා කියන්නේ පොහොසත් භාෂාවක්. පොහොසත් භාෂාවක් සිංහල දන්නේ නැති බාගිට සිංහල ඉගෙන ගත්තුන් ඉංග්‍රීසි ලොකු කරගත්තට හරිද? අපි එක්කත් එහෙමයි ඉන්නවා ගොඩක්. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තරයේ මුළු ලෝකෙම එකට සම්බන්ධ කරන්න තියෙන පාලමක් මිසක් ඉංග්‍රීසි භාෂාවත් එක්ක අපේ ජීවිත ගොඩාක් දුර යන්නේ නැහැ. හොඳට ඒක මතක තියාගන්න. අපි වඩාම ප්‍රබල ලෙස ප්‍රගුණ කළ යුත්තේ සිංහල භාෂාව. සිංහල භාෂාව මේ වචන සහ තනුව අතරේ තියෙන ගැළපීම බලන්න. මට තව මතකයි මගේ මුල් ගීතයේ තනුව කියා දුන්නා. ඔතන තියෙනව නේද අර කොල්ලගේ දුක? හොඳට හිතලා බලන්න. ඔය තනුව ඇතුලේ මේ උගේ හිතේ තියෙන දුක තියෙනවා එහෙන් පිටින්ම. දැන් එයාට මතක් වෙන්නේ මොනවද? මට තව මතකයි. අරකට හිටපු කොල්ලෝ ගාන නෙමෙයි. මොකද්ද මතක? මගේ මුල් ගීතයේ
තනුව කියා දුන්නා. එයා මට දීපු හොඳ දේවල් මතක් වෙන්නේ. ඒ කෙල්ල මගේ ජීවිතයට කරපු ලස්සන දේවල් මතක් වෙන්නේ. ඒ නිසා තොටුපළ හැර යන නෞකාවක් මෙනි ඔබ ඇදිලා යන්නේ. එච්චරට බරට දැනෙනවා මේක. තොටුපළ අත්හැරලා යන නැවක් වගේ. කියන්නේ තොටුපළකින් නැවක් යනකොට තියෙන හිස්කම, පාළුව, ඒ දැවැන්ත වේදනාව ඔහුගේ හිතට දැනෙනවා. ඔබමයි ආවේ, ඔබමයි යන්නේ, මා එතැනම එහෙමයි. ඔබ මගේ ජීවිතයට ආවා. ඔබට මම යන්න කිව්වේ නෑ. ඔබමයි යන්නේ. මම එතනම නතර වෙලා. මා එතැනම එහෙමයි. හැබැයි මම එක ප්‍රාර්ථනාවක් කරනවා ඔබට. මොකද්ද? නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි. බලන්න එතන තියෙන ලස්සන ආදරේ නෙමෙයි එතන තියෙන්නේ. ඔබමයි ආවේ, ඔබමයි යන්නේ, මා එතනම එහෙමයි. මම ඔබට ආදරය කරපු නිසා මම ප්‍රාර්ථනා කරන්නේ ඔබේ සතුට විතරයි. අද කොල්ලෝ කෙල්ලොන්ගේ ආදර සම්බන්ධකම් ඇතුලේ අපිට මේක දකින්න පුළුවන්ද? මේක හොඳට තේරෙන්නේ ඔබේ දුවට මේ ටික වෙනකොට. අම්මේ තාත්තේ, අද ඔබේ දරුවෝ මහපාරේ ඉන්න කොල්ලන්ගෙන් ගුටි කනවා. බැඳලා නෙමෙයි. අද ප්‍රේම සම්බන්ධකම් කියන ඒවා අන්තිම පහත් නින්දිත තත්ත්වයකට වැටිලා තියෙනවා. අද වෙනකොට මම වගකීමෙන් කියනවා, මේ රට ඇතුලේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඔය තියෙන සංවිධාන, ඔය තියෙන ආයතන, දෙපාර්තමේන්තු, මේ පවතින රජයන් එකක්වත් බරපතල තීරණ අරගෙන නැහැයි කියලා වගකීමෙන් කියනවා මම. කඳුල වැඩසටහන මම කිසිසේත්ම මුදල් උපයන්නවත්, 2020 ජනාධිපතිවරණයට එන්නවත් බලාගෙන කරන එකක් නෙවෙයි. මම අවුරුදු 25ක් තිස්සේ මේ රටේ මේ මිෂන් එකත් එක්ක ඉන්නවා. මම මේ රටේ හැම මිනිස්සෙක් එක්කම කතා කරනවා. මේ රටට ආදරය කරනවා මිසක් මට වෙන කිසි බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මම කිසිම විදියකින් කිසිම තැනකට බලහත්කාරයෙන් යන්නේ නැහැ. මට ආරාධනා කරොත් මම යනවා. මම කතා කරන්නේ මේ රට ගොඩනගන්න අවශ්‍ය දේ මිසක් විනාශ කරන දේ නෙවෙයි. මම වගකීමෙන් කියනවා, ළමයින්ගේ ජීවිත ආරක්ෂා කරන්න රජයක් හැටියට කරන්න පුළුවන් සරල දේවල් මේ කිසිම ආණ්ඩුවක් මෙතෙක් කරලා නැහැ. එක උදාහරණයක්, මේ ටෙලිෆෝන් එකට කිසිම වාරණයකින් තොරව පැමිණෙන වෙබ්සයිට්ස් තියෙනවා මේ ෆෝන් එකට. කිසිම වාරණයකින් තොරව ෆිල්ටර් කරන්නේ නැතුව, ඒ කියන්නේ ඒකේ ප්‍රමාණය අතිවිශාලයි. පෝන් සයිට්ස් වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්චි, සෙක්ස් සයිට්ස්, මේකට විශාල ප්‍රමාණයක් එනවා. මේක රජයකට වාරණය කරන්න පුළුවන්ද බැරිද? මේක කරන්න පුළුවන්. ඩුබායි වල කරලා තියෙනවා. ඩුබායි වල ඒ වගේ සයිට් එකකට යනවා නම් කවුරු හරි තමුන්ගේ ඉන්ටර්නෙට් එකෙන් තමුන්ගේ නම ගම ඔක්කොම දාලා ලියාපදිංචි වෙලා තමයි අතුල් වෙන්න ඕනේ සම්පූර්ණයෙන්ම. ඒවා මොනිටර් වෙනවා කවුද යන්නේ කියලා. ඒ ඩේටාබේස් එකට ඒවා යනවා. ඒතර පොඩි ළමෙක් ගියොත් හවු වෙනවා. මේක රජයට එක නියෝගයයි මේකට දෙන්න තියෙන්නේ. මේවා ෆිල්ටර් කරන්න පුළුවන්. නමුත් ඒක සිද්ධ වෙන්නේ නෑ. හිතලා බලන්න, මං කියන දේවල් හිතලා බලන්න. ඕගොල්ලෝ ඡන්දෙ දෙන්න ඕනේ. ඕගොල්ලෝ ජනතා නියෝජිතව පත් කරගන්න ඕනේ. මේවල ගනලා මල් පෝච්චි වලට තියන්න නෙමෙයි මිනිස්සුන්ව. ඔබේ දරුවගේ ජීවිතය ආරක්ෂා කරන්නේ කවුද ඔබේ ප්‍රදේශයේ කියලා හොයලා බලන්න. හෙට ඔබේ දරුවට ඔබ විඳින දුක විඳින්න නැතුව සන්තෝෂයෙන් ඉන්න පුළුවන් රටක් හදන්න කාටද පුළුවන් කියලා ඔබ හොයලා බලන්න. පක්ෂේ හොයන්න එපා.
පාට හොයන්න එපා. ජාතිය භාෂාව හොයන්න එපා. අවශ්‍ය වෙන්නේ ඔබේ දරුවගේ අනාගතේ බාර ගන්න පුළුවන් කාටද කියන එක හොයලා බලන්න මේ රටේ. ඔබේ දේශපාලනේ තියෙන්න ඕනේ එතන. ඒ නිසා මම වගකීමෙන් කියනවා, සිංහල ජාතිය රැකගන්න නම් වද බෙහෙත් දෙනවයි කියන මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න ඉස්සෙල්ලා අපේ අම්මලා මැද පෙරදිග යන එක නවත්තන්න එපා. මම බොහොම සරල කාරණා කියන්නේ. මාදුලාවේ ශෝභිත හාමුදුරුවෝ කඳුළු වැඩසටහන පටන් ගත්ත මුල් කාලේ මගෙත් එක මේ වැඩසටහන වලට සහභාගී වුණා. උන්වහන්සේ මගෙන් දිගින් දිගටම ඉල්ලුවේ එක කාරණාවයි, චාල්ස් මේ අම්මලා මැද පෙරදිගට යන එකට විරුද්ධව හඬක් නගන්න. මේක නවත්තන්න ඕනේ. ඉන්දියාව නතර කරා. නේපාලේ, බූටානේ වගේ රටවල් නතර කෙරුවා. අඩුම තරමේ ලක්ෂ 5ක්වත් මැද පෙරදිග ගෙවල් වල අපේ අම්මලා රුපියල් 30000ක පඩියට වැඩට යනවා. රුපියල් 30000ක පඩියට වැඩට යනවා. ලක්ෂ 15කට වඩා අපේ රටේ දරුවෝ අම්මගේ උණුසුම නැතුව අසරණ වෙලා ඉන්නවා. ඉන්නවද නැද්ද? රුපියල් 30000යි මැද පෙරදිග මේ සාමාන්‍ය පඩිය. එතන රුපියල් 30000ට අද ළමයින්ට අම්මා වහිනි වෙලා. අම්මගේ උණුසුම අහිමි කිරීම තමයි රටක් ජාතියක් විනාශ කිරීමේ මූලිකම අවස්ථාව. හොඳට මතක තියාගන්න. අපි මාතෘ මූලික සමාජයක්. ලංකාව කියලා කියන්නේ අම්මා මුල් කරගෙන ගොඩනැගිච්ච සමාජයක්. අම්මට තියෙන ආදරය, අම්මට තියෙන ගෞරවය, අම්මට තියෙන භක්තිය හරි විශාලයි. ඒ මව් සෙනෙහසත් එක්ක තමයි දරුවෙක් ආගම ඉගෙන ගන්නේ, සාහිත්‍ය ඉගෙන ගන්නේ, භාෂාව ඉගෙන ගන්නේ, සංගීතය ඉගෙන ගන්නේ අම්මත් එක්ක. අම්මා වහිමි කරාට පස්සේ ඒ දරුවාගේ ජීවිතේ ඇති වෙන හිස්තැන පුරවන්න වෙන කාටවත් බැහැ. වෙන කාටවත් බැහැ. මේ ව්‍යසනය හොඳටම පේනවා මේ ගීතය ඇහිච්ච යුගයේ සහ අද බිහි වෙන ගීත නිර්මාණ ගැන හිතලා බලන්න. මට තව මතකයි මගේ මුල් ගීතයේ දනුව කියා දුන්නා. දැන් මං ආදරය කරපු කෙල්ල මාව දාලා යනකොට ලොකු වේදනාවකින් ඔහුගේ හිතේ තියෙන හැඟීම් කියද්දි මේ තනුවේ ඒ දුක තිබුණා, මේ වචනවල ඒ දුක තිබුණා, මේ සංගීතය ඇතුලේ ඒ දුක තිබුණා. ඔබට මට මේ රට හදන්න, මේ රට ගොඩනගන්න පටන් ගන්න සිද්ධ වෙන්නේ අපිට අහිමි වේගෙන යන භාෂා දැනුම, සාහිත්‍ය, රසවින්දනය කියන කාරණා මුල් කරගෙන තමයි පටන් ගන්න වෙන්නේ. මට මතකයි මන බැඳූ සිනා ඔබේ හදපතුලේ සිහි වෙන්නේ ඔයාවයි කුඹුකේලිඳ ළඟදී කුඹුකේලිඳ ළඟදී. මට මතකයි මන බැඳූ සිනා ඔබේ හදපතුලේ සිහි වෙන්නේ ඔයාවයි කුඹුකේලිඳ ළඟදී කුඹුකේලිඳ ළඟදී. ගලලා ගමක් එළිය වීලා අත මිට සරුවි කලසාරයි මැණිකට රහසක් කියලා එවන්නද හනිකේ ඇවිදින් මා හමු වෙනවද කුඹුකේලිඳ ළඟදී
කුඹු කෙළෙඳ ළඟදී ඒනේ කරල් කපන්නට තනියෙන් නම් මට බැහැමැනිකේ මගේ පොඩි පැල්පත එළිය කරන්නට හනිකේ ඇවිදින් මා හමු වෙනවද කුඹු කෙළිඳ ළඟදී කුඹු කෙළිඳ ළඟදී මට මතකයි මන බැන්දූ සිනා ඔබේ හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි කුඹු කෙළිඳ ළඟදී කුඹු කෙළිඳ ළඟදී කුඹු කෙළිඳ ළඟදී කුරහන් හේනේ කරල් කපන් තනියම නම් මට බැහැමැනිකේ මගේ පොඩි පැල්පත එළිය කරන්නට හනිකේ ඇවිදින් මා හමු වෙනවද කුඹු කෙළිඳ ළඟදී කුඹු කෙළිඳ කියලා කියන්නේ ගමේ ඔක්කොම සෙට් වෙන තැන ඒ නිසා මූ කුපාටියෙක් නම් ළිඳ ළඟට නෙමෙයි එන්න කියන්නේ මොකද ළිඳ ළඟට මුළු ගමම නාන්න එනවා ඔබට මතක නම් මෙතන ඉන්න වැඩිහිටියන්ට මතක නම් ඉස්සර ගමේ ඔය කුඹු කෙළිඳ ඔය නාන ළිඳට කට්ටියම නාන්න යනවා ගෑනු පිරිමි කිසිම බේදයක් ගෑනු පිරිමි කියලා ගහලා තිබුණාද ළිඳේ ඒ විතරක් නෙමෙයි ගමේ ඉන්න කෙල්ලෝ ඒ ළිඳට ගිහිල්ලා නාලා චීත්තේ ඇඳගෙන කොණ්ඩේ වේලෙන්න කොණ්ඩේ කඩා දාගෙන බාල්දි අරන් පයින් ඇවිදගෙන යන්නේ හැබැයි එදා ගමේ අපේ කෙල්ල දූෂණය වුණේ නැහැ කවදාවත්. ඇයි ඒ? ගමේ කොල්ලෝ කෙල්ලෙක් දිහා බැලුවනම් ඒක ඇතුලේ තිබුණ මේ වගේ බලාපොරොත්තු මොනවද? කුරහන් හේනේ කරල් කපන්නට තනියෙන් නම් මට බෑ මැනිකේ මගේ පොඩි පැල්පත එළිය කරන්නට හනිකේ ඇවිදින් වාහම් වෙනවද කුඹු කෙළිඳ ළඟදී කොල්ලෙක් හිතේ තිබුණේ කෙනෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙනවා නම් ඒකේ අන්තිම මොකද්ද විවාහය ඒක තමයි බලාපොරොත්තුව ඒ නිසා සැලසුම් කරේ එතෙන්ට යන්න මට තනියම නම් මේ කරල් කපන්න බෑ දැන් මට ඇති වෙලා උඹත් එනවද මගෙත් එක්ක මගේ ජීවන අරගලයට සම්බන්ධ වෙනවද මගේ ආර්ථිකයට උඹ සම්බන්ධ වෙනවද මගේ ගේ ඇතුළට උඹ සම්බන්ධ වෙනවද මහවැලි ගලලා ගමත් එළියවිලා අත මිට සරුවි කලසාරයි ලොකු දේවල් හෙව්වේ නැහැ මිනිස්සු අත මිට සරුවි කියලා කිව්වේ අත මිට සරුවි ලොකු හරක බාන දේපොල ඉතුරු කිරීම ෆික්ස් ඩිපොසිට් ඔය කො කතන්දර නෑ ඉඩං අරන් දාලා ඒව ගොඩක් නෙමෙයි අත මිට සරුවි කලසාරයි මැණිකට රහසක් කියලා එවන්නද හනිකේ ඇවිදින් මා හමු වෙනවද මම ලෑස්ති දැන් අත මිට සරුවි දැන් ඔක්කොම හරි මට බඳින්න පුළුවන් උඹව ඉක්මනට ඇවිල්ලා මාව හම්බයන් ඇයි කුරහන් හේනේ කරල් කපන්නට තනියෙන් නම් මට බෑ මැනිකේ පවුලක් වීමේ අවශ්‍යතාවය බිරිඳක් සොයා ගැනීමේ අවශ්‍යතාවය විවාහය කියන අවශ්‍යතාවය ඒකත් එක්කයි ගොඩ නැගුණේ ඒකත් එක්කයි ආර්ථිකය ගොඩ නැගුවේ ඒකත් එක්කයි ගේ දොර ගොඩ නැගුවේ ඒකත් එක්කයි සම්බන්ධකම් ගොඩ නැගුවේ ඒ පිරිසිදු අරමුණත් එක්කයි ගිහිල්ලා මුණ ගැහෙන්නේ ඒ නිසා අනිත් කෙනාව පහත් කරන මානසිකත්වයකට කවුරුත් ගමන් කරුවේ නැහැ ඒ උතුම් ගුණාංග බහුල වශයෙන් තිබුණේ අපේ ගමේ ඒ ගම අපිට අහිමි වේගෙන යනවා අද පාකිස්තානයට පත්වෙච්චි
අගමැති ඉම්රාන් ඛාන් ඔය තැනට එන්න අවුරුදු 22ක් ගත කෙරුවා. එක අවස්ථාවක ඡන්දවලින් හොඳටම පැරදිලා ඉන්නකොට ඔහුගෙන් මාධ්‍යවේදීන් අහනවා, ඔබට මෙච්චර හොඳ දර්ශනයක් තියෙද්දි, මෙච්චර හොඳ අරමුණක් තියෙද්දි, ඔබ රටට ආදරය කරද්දි, ඔබට ඇයි එකම ආසනයක්වත් දිනා ගන්න බැරි වුණේ පාර්ලිමේන්තුවේ? එදා ඔහු උත්තර දුන්නේ, මගේ මම බලාපොරොත්තු වෙන මං ගොඩනගෙන සෙනග තාම පුංචි. ඒගොල්ලන්ට මේ ටික අවබෝධ කරගෙන මේ රට දිනවන්න තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා. එදා ඔහු කතා කරේ පකිස්තානයේ ඒ පුංචි ළමයි ගැන. අවුරුදු 22කට පස්සේ ඔහු කියන දේ තේරුම් අරගෙන ඔහුව ජයග්‍රහණයට ගේන්නේ එදා ඒ පුංචියට හිටපු පරම්පරාව. අවුරුදු 22කට පස්සේ අවුරුදු 5න් 5ට ආණ්ඩු මාරු කරන, අවුරුදු 5න් 5ට සැලසුම් හදන, ඊළඟට බලයට එන්නේ කොහොමද කියලා හිතාගෙන සැලසුම් හදන කාලකන්ණි දේශපාලන ක්‍රමයක් ඇතුලේ ඔබයි මමයි අපේ දරුවන්ට යහපත් අනාගතයක් හදන්න නම් ඊට වඩා එහා විශිෂ්ට තැනකට ඔබේයි මගේ දරුවන්ව ගොඩනගන්න පටන් ගන්න ඕනේ. කුඩු ගහලා විනාශ වෙන දරුවෝ නිසා ගෙවල් වල අම්මලා හඬනවා. කුඩු වලින් විනාශ වෙච්ච දරුවෝ පුනරුත්ථාපනය කරන මඩම් වලට අද ගොඩක් වෙලාවට වියදම් කරන්නේ කුඩු ගෙන්නන මුදලානේ. ඔබ දන්නවද ඒක? ඒ පුනරුත්ථාපනය කරන දරුවන්ගේ මඩම් වලට දාන දෙන්නේ, සල්ලි දෙන්නේ, පින්කම් කරන්නේ ගොඩාක් මේ රටට කුඩු ගෙන්නන උන්. අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතු පැති ගොඩක් තිබෙනවා. එසේ සුරක්ෂිත කරන්න පොලිසියට විතරක් බාර දීලා, පවතින ආණ්ඩු වලට බාර දීලා, අම්මලා තාත්තලා හැටියට අපිට අත් දෙක බැඳගෙන ඉන්න බෑයි කියලයි මම කියන්නේ. අද රාත්‍රියේ අපි මේ වේදිකාවත් හදලා මේ පිට්ටනිය එකතු වෙන්නේ ඇයි කියලා මේ ගමේ ඉන්න දෙමව්පියෝ කී දෙනෙක් දන්නවද කියන එක පිළිබඳව මට සැකයක් මතුවෙනවා. එසේ එක්කාසු කරන්න පොලිසියට ඇතිවෙච්ච ඌමනාව මොකද්ද, සිංහ සමාජයට තිබිච්ච කැක්කුම මොකද්ද කියලා මේ ගමේ ඉන්න අම්මලා තාත්තලා කී දෙනෙක් තේරුම් අරන් තිබෙනවද කියන එක මට ප්‍රශ්නයක්. මොකද ගම ඇතුලේ, මගේ ගේ ඇතුලේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා, ගංජා වලට අබ්බැහි වෙලා, මේ ස්මාර්ට් ෆෝන් එක නිසා විවිධ විනාශයන්ට ගොදුරු වෙලා මගේ දුව පුතා ගේ ඇතුලේ විනාශ වෙද්දී ඒ දුව පුතා බේරගන්න මට පොලිසිය එනකම් බලන් ඉන්න බෑ. එහෙම නැත්නම් ගම ඇතුලේ ගේ ඇතුලේ විනාශ වෙන මගේ දරුවට ආරක්ෂාව සපයන්න පොලිසියට බෑ. මේක මතක තියාගන්නට ඕනේ. ඒ නිසා සමස්ත ගම්මානය එකට එක්කාසු වෙලා අම්මෙක් හැටියට තාත්තෙක් හැටියට මගේ දුව මගේ පුතා කියන වගකීම අතට අරගෙන මගේ දරුවව මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් බේරලා දෙන්න, මගේ දරුවව මේ ගංජකාරයින්ගෙන් බේරලා දෙන්න, මේ අසභ්‍ය දේවල් වලින් මගේ දරුවව මුදවලා දෙන්න කියලා ගමේ ඉන්න දෙමව්පියෝ දහස් ගාණක් එකට එක්කාසු වෙලා නීතිය ක්‍රියාත්මක කළ හැකි පොලිසියත් එක්ක අත්වැල් බැඳගන්න දවස තව කොච්චර දුරයිද අපිට? අද මිනිස්සු පොලිසියට ගිහිල්ලා ගම ඇතුලේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධ වෙන්නේ කොහෙද කියලා කියන්න බයයි. මගේ ගේ එහා පැත්තේ කසිප්පු පෙරනකොට, මගේ ගේ එහා පැත්තේ ගංජා විකුණනකොට, මගේ ගේ එහා පැත්තේ කුඩු ව්‍යාපාර කරනකොට ඒක දන්නේ පොලිසිය නෙමෙයි, ඒක දන්නේ ගම. අද ගමයි පොලිසියයි අතරේ ඇති වෙලා තියෙන පරතරය අපිට ලොකු අවාසියක්. අද මිනිස්සු පොලිසියට බය නම් මම ඔත්තුව දීලා එනකොට පොලිසියෙන් සමහර විට ඒ ව්‍යාපාරිකයාට ඔත්තුව දීලා නම් දැන් මම මෙහෙම කියනකොටත් පොලිසිය කිසිම නිදා දිදුමක් මාත් එක තරහ වෙන්න ඕනේ. එහෙම කරන එක කිටියොත් තරහ වෙයි. එහෙම කරන එක කිටියොත් තරහ වෙයි. ඉතින් මට කරන්න දෙයක් නැහැ. එහෙම කරන හැත්ත අපි අතුගාලා දාන්න ඕනේ කෙලින්ම පැහැදිලි ලෙසම. ඒ නිසා ලොකු ආදරයකින් අපේ තාත්තලා අම්මලා හැටියට අපේ ජීවිත රකින්න පුළුවන් පොලිස් නිලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්,
රජයේ වගකීතු අය වගේම ගමේ සෙනගයකට එක්කාසු වෙලා මේ රට දිනවන්න මගේ දරුවව රකින්න හෙටක් හදන්න අපි කැපවෙන්නට ඕනේ පැහැදිලි ලෙසම කැපවෙන්නට ඕනේ මේක ලොකු අභියෝගයක් අද හරිම අවාසනාවන්ත තැනක අපේ දරුවන්ගේ ජීවිත තිබෙන්නේ මම ලක්ෂ ගාණක් මිනිස්සුත් එක්ක වැඩ කරන මිනිසුන් හමු වෙන කෙනෙක් ඒ නිසා හොඳට මතක තියාගන්න 2020 මැතිවරණය මුල් කරගෙන සමහර පහත් මානසිකත්වයක් ඇති කණ්ඩායම් දැම්ම ඉඳලා ආගමික කැරලි ජාතිවාදී කැරලි මේ වගේ අශෝභන ක්‍රියා මේ රට ඇතුලේ නැවත ඇති කරලා ආගම්වාදයක් පතුරවලා ජාතිවාදයක් පතුරවලා තමුන්ගේ දේශපාලන කණ්ඩායම් වලට සහාය පළ කිරීමේ කැම්පේන් එක දැන් පටන් අරන් තියෙනවා කවුරු හරි කෙනෙක් මම මේ කියන කතාවට විරුද්ධව උඹ බොරු කියන්න එපා කියලා කියනවා නම් ඌත් එක්ක වෙනම වාර්තා කතා කරන්න මම කැමති වෙනම වාර්තා කතා කරන්න කැමති කවුද මේ කැම්පේන් කරන්නේ කාටද ආවඩන්නේ කාවද විනාශ කරන්නේ කියලා සාක්ෂි ඇතිව කතා කරන්න මට පුළුවන් ඒ නිසා මතක තියාගන්න මේ රටේ ආගම්වාදී නැහැ මේ රටේ ජාතිවාදී නැහැ ඒක යම්කිසි නිර්මාණයක් ඒක යම්කිසි නිර්මාණයක් එහෙම නිර්මාණය කරලා ආදරෙන් ජීවත් වෙන මිනිසුන්ව බෙදලා වෙන් කරලා මිනිසුන්ට මරා ගන්න සලස්වලා උන්ගේ බලය ලබා ගැනීමේ අරමුණු වලට යන්න පුළුවන් කුහක මිනිස්සු මේ රට ඇතුලේ ස්වල්ප දෙනෙක් ඉන්නවා ඒ නිසා අපි ගමක් හැටියට ඔබ කැමති දේශපාලනයක් කරන්න ඔබට නිදහස තිබෙනවා ඔබ කැමති ආගමක් අදහන්න ඔබට නිදහස තිබෙනවා ඔබ කැමති දේ තීරණය කරන්න ඒක ඔබේ පෞද්ගලික නිදහස ඒක කිසි ගැටලුවක් නැහැ නමුත් ගමක් හැටියට මගේ ගම ඇතුලේ කුඩු ජාවාරමට ඉඩ දෙන්නේ නැතුව ගංජාවලට ඉඩ දෙන්නේ නැතුව මත්ද්‍රව්‍ය වලට ඉඩ දෙන්නේ නැතුව මගේ දරුවව විනාශ වෙන්න මේ ඉන්ටර්නෙට් විනාශයට කොහොමද ගොදුරෙච්චි දරුවව ගලවන්නේ කියන එවැනි කැඹුරු සාකච්ඡාවක් ගම ඇතුලේ ඇති කරගෙන පොලිසියට නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරලා හරියට වැඩ කරන්න අපි ගමක් හැටියට කොහොමද සහාය දෙන්නේ පොලිසිය ඇතුලේ යම්කිසි වැරදි තියෙනවා නම් ඒව නිවැරදි කරගන්න සිවිල් ජනතාවක් හැටියට අපි ද්වේෂයෙන් තොරව ගෞරවයෙන් ආදරෙන් කොහොමද සම්බන්ධකම් පවත්වන්නේ එසේ කරලා නීතිගරුක පොලිසියක් පැහැදිලි උසාවියක් සිවිල් ජනතාවගේ බලශක්තිය එකට එක්කාසු කරගෙන ගමක් ඇතුලේ මගේ දරුවා සුරක්ෂිත වෙන හෙටක් හදන්නේ කොහොමද කියන සාකච්ඡාව ආරම්භ කිරීමේ දැවැන්ත පියවරක් හැටියට අද රාත්‍රිය මම අඳුන ගන්නවා මම පෞද්ගලිකව මෙවැනි වැඩසටහන් වලට මම කැමැත්තෙන් සහභාගි වෙන්නේ මේ වැඩසටහන් වල එවැනි උතුම් අරමුණක් තිබෙන නිසා අද අපේ දරුවෝ ආදරෙන් වැළඳ ගන්න දේ ඇතුලේ දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා කියලා කියලා දෙන්න අම්මේ තාත්තේ අද අපි නැගිටින්නට ඕනේ ආදරෙන් අත්වල් බැඳගෙන කපුරු මල ඔබ තමයි ලදේ ආදරේ රන් බිඟුන් ඇසු බඳුරා මල ඔබයි ලදේ ආදරේ රන් බිඟුන් ඇසු කපුරු මල ඔබ තමයි ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි තිරිඟුවම වන්නසු ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි තිරිඟුවම වන්නසු රසය ඇති කර පනක් නැසු ඔබයි පැණි බිඳ විසක් නැසු ආදරේ රන් බිඟුන් නැසු බඳුරා මල ඔබයි ලදේ ආදරේ රන් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි ලදේ
රුදුරු ලෙස කැළඹිලා හැමෝ සුළඟ ඔබ වෙයි පහන්නෙමෝ රුදුරු ලෙස කැළඹිලා හැමෝ සුළඟ ඔබ වෙයි පහන්නෙමෝ ලෙවන් කීවද ළඳේ එසේ සුකුම් සඳ ඔබ තමයි ආදරේ රන් රන් බිඟුන් ඇසු වඳුරා මල ඔබයි ළඳේ ආදරේ රන් රන් බිඟුන් ඇසු කපුරු මල ඔබ තමයි ළඳේ ආදරේ රන් රන් බිඟුන් ඇසු වඳුරා මල ඔබයි ළඳේ ආදරේ රන් බිඟුන් ඇසු කපුරු මල ඔබ තමයි ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි මිරිඟුව මුවන් නැසු රසය ඇති කර පණක් නැසු ඔබයි පැණි බිඳ විසක් මුසු අපේ දරුවෝ හරි අහිංසකයි දරුවෝ හරිම ආදරණීයයි අම්මා තාත්තා හැටියට අපේ අතෙන් අපේ දරුවන්ට වෙච්ච ලොකු අසාධාරණකම් තිබෙනවා දරුවා ඉල්ලපු ආදරේ නොදී දරුවාගේ අවශ්‍යතාවයේ තේරුම් නොගෙන දරුවා මගෙත් එක්ක නිකන් ලොකු දේවල් නෙමෙයි තුරුල් වෙලා මගේ උණුසුමට වෙලා ඉන්න ඉල්ලපු පැය දෙන්නේ නැතුව අපි දරුවන්ව තනි කිරීම ඇතුලේ ගෙවල් ඇතුලේ දුක් විඳින විනාශ වෙන අනිත් අයගෙන් ඒ උණුසුම හොයාගෙන ගිහිල්ලා ජීවිතෙම විනාශ කරගන්න දරුවෝ ගොඩක් මට පුද්ගලිකව හම්බෙනවා පහුගිය කාලේ එවැනි ඉතාම අවාසනාවන්ත අත්දැකීමකට මූණ දීපු දරුවෙක් ඒ දරුවාගේ ජීවිතේ ගොඩගන්න ගොඩක් අපහසු වුණා. ගේ ඇතුලේ අම්මා තාත්තා දන්නේ නැහැ ගේ ඇතුලේ දරුවාගේ ජීවිතේ දූෂණය වෙලා විනාශ වෙලා දරුවා විවිධ දේවල් වලට අබ්බැහි වෙලා යාළුවොත් එක්ක බොණ්ඩ පටන් අරගෙන නයිට් ක්ලබ් යන්න පටන් අරගෙන පුංචි වයසක ගෑනු දරුවෙක් ඒවල කෙළවරට ගිහිල්ලා අතපය කපාගෙන තුවාල කරගෙන මැරෙන්න හදපු මේ නිකන් එකක් මේ මම කියන්නේ එකක් මට මේ වගේ දාස් ගානක් කියන්න පුළුවන් මට කෙලින්ම හමු වෙන දරුවෝ දාස් ගානක් කියන්න පුළුවන් අද සමහර විට අම්මා තාත්තා දන්නේ නැහැ අපේ දරුවන්ගේ ජීවිත විනාශ වෙන හැටි ඔබ අඳුරගෙන නැහැ තාම ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි මිරිඟුව මුවන් නැසු කාන්තාරේ යනකොට ඉස්සරහා ලොකු දිය දහරක් වගේ පේන මිරිඟුව වතුර හොයාගෙන ඒ මිරිඟුව පස්සේ දුවනකොට කාන්තාරේ මැද අතරමං වෙනවා වගේ අපේ දරුවන්ට මේ සමාජයේ මේ වෙනකොට මෙන්න පුතේ ආදරේ මෙන්න පුතේ සතුට කියලා කියන්න පුළුවන් මිරිඟුවන් ගොඩාක් ඇති වෙලා තියෙනවා අපේ දරුවෝ ඒ මිරිඟුව පස්සේ දුවනවා අම්මා තාත්තා දන්නේ නැහැ ඒ නිසා රසය ඇති කරලා තෘප්තිය ඇති කරලා කැමැත්ත ඇති කරලා ආකර්ෂණය ඇති කරලා හිත්වල තරුණ වයසට පැමිණෙද්දී දරුවන්ගේ හිත්වල ඔවුන් මෝරද්දී ඔවුන් තුල ඇතිවෙන උත්තේජනයන් පාවිච්චි කරලා ඒවට වැරදි රසයන් කවලා දරුවන්ගේ ජීවිත විනාශ කරන බලවේග ගොඩාක් තියෙනකොට අද දෙමව්පියෝ හැටියට අපිට ගොඩක් අවදි වෙන්න වෙනවා අම්මේ තාත්තේ දරුවන්ගේ ජීවිත ඇතුලෙන් ඉල්ලන ආදරයට ඔබ තනියම ওই පුටුවේ ඉඳගෙන ඔය අඩ අඳුරේ ඉඳගෙන කල්පනා කරලා බලන්න රෑ 7 ඉඳලා 9ට මෙතන ඉන්න අම්මලා කී දෙනෙක් ටීවී එක ළඟ ඉඳගෙන ඉන්නවද කියලා නිකන් කල්පනා කරන්න මේ මොකුත් කියන්න ඕනෙත් නැහැ ඔව් කියන්න ඕනෙත් නැහැ නෑ කියන්න ඕනෙත් නැහැ අද 7 ඉඳලා 9ට සමස්ත ශ්‍රී ලාංකීය අම්මාවරුන්ගෙන් 70%ක් විතර ටීවී එක ළඟ වාඩි වෙලා ඉන්නේ මම මෙහෙම කියනකොට බයින්නේ කොයි අම්මලාද ඒ ඉඳගෙන ඉන්න අම්මලා එදා මුවන් පැලස්ස අහන ගමන් රේඩියෝ එකේ අම්මයි තාත්තයි දරුවෝයි
වාඩි වෙලා මේසේ කෑම කාපු අත්දැකීමයි දැන් අම්මා ටීවී එක ළඟ සෙට් වෙලා පැය දෙකක් කාලකන් විතර ගත කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ඒ පැය දෙකෙත් ඉගෙන ගන්නෙ දික්කසාද වෙන හැටි, හොරමිනියෙක් හොයා ගන්න හැටි, හොරගෑණි හොයා ගන්න හැටි, හොරගෑණි මිනිහට ගන්න හැටි, මිනිහගෙන් ගුටි කාලා ගෑණි යන හැටි, ඔය ඔක්කොම ඉත අනිවාර්යදිව කියලා දෙනවා රූපරාම සහිත පැය දෙකක්. එතකොට අපේ ගෑනු සෙට් එක ඕක ළඟ දපලා ඉඳලා මිනිස්සුන්ට බයිනවා ගහනවා දැන් ඔක්කොම දැන් ඔක්කොම දැන් ඒකනේ අපි උන් ඉල්ලන්න පටන් ගත්තේ. අපිටත් අයිතිවාසිකම් දියව්, බොණ්ඩ දියව්, බාර් එකට ගිහිල්ලා අරක්කු ගන්න දියව්. දැන් කෙල්ලෝ ඉල්ලන්නේ ඒවා අයිතිවාසිකම් මුන්. දැන් මේවා හියුමන් රයිට්ස් හැටියට මානව අයිතිවාසිකම් හැටියට ඉල්ලන්න පටන් අරගෙන ඔබ නිකන් කල්පනා කරලා බලන්න ඉස්සර තාත්තා බීලා ඇවිල්ලා අම්මට ගහනකොට අම්මා ඒක ළමයින්ට පෙන්වන්නෙත් නැතුව හොරෙන් වහගෙන තාත්තාව ආරක්ෂා කරගෙන තාත්තට කෑම එක බෙදලා දීලා ළමයාට තාත්තා පිළිබඳ අගෞරවයක් ඇති නොවෙන්න බොහෝම වගකීමෙන් කටයුතු කරා. එතකොට දරුවා මේ අම්මා ගෙනියන අරගලයේ දැක්කහම ළමයා ආදරෙන් වැළඳගත්තේ තාත්තාවද අම්මවද නිකන් හිතලා බලන්න. ළමයා හිටියේ අම්මගේ පැත්තේ. අපේ තාත්තා ඉස්සර ගහනකොට අපිව අරගෙන තෝ කියපන් තොට අම්මා දෝනේ තාත්තා දෝනේ කියලා අපි කෙලින්ම තාත්තා කියලා කියන්නේ. ඒ තාත්තට බයට ඒ තාත්තා කියලා කිව්වේ නැත්නම් ඌ තම ගහනවා අපිට. එතකොට අපි කෙලින්ම ගුටි කකා තාත්තා කියලා කිව්වට ඒ කියන වාරයක් පාසේ වෛර කෙරුවා. තාත්තාව ප්‍රතික්ෂේප කෙරුවා. ප්‍රතික්ෂේප කරලා තාත්තා යනකන් ඉඳලා අම්මව තුරුල් කරගෙන අපි ඇඬුවේ ඇත්තටම ආදරෙන් අම්මට. තාත්තගෙන් ගුටි කාපු අම්මව අපි වැළඳගත්තේ ලොකු ගෞරවයකින්, භක්තියකින්. අම්මට දිවිච්ච ගෞරවය කවදාවත් තාත්තට අපෙන් ගන්න හම්බුනේ නැහැ. කල්පනා කරලා බලන්න. හැබැයි තාත්තා බීල එනකොට අම්මත් කසිප්පු ටිකක් ගහලා තාත්තා අනිත් පැත්තට ගහුවා නම් එහෙම වුණා නම් මේ කියන ගෞරවය අපි ගාව ඇති වෙන්නේ නැහැ. අපි අම්මට ආදරය කෙරුවේ ඒ අහිංසකකමට. අපි අම්මට ආදරය කෙරුවේ අම්මා ඒ තාත්තට දීපු ගෞරවය දැකලා. මේ ගුටි කාගෙන බැනුම් අහගෙන ඔක්කොම හංගගෙන වහගෙන තාත්තව රකින්න හැටි මට මතකයි. මට වයස අවුරුදු 16යි. මේ මේ අපේ ගෙදර මේ ප්‍රශ්නේ බලාගෙන ඉන්න බැරුව මම දවසක් තාත්තට ගැහුවා. තාත්තට ගහලා මම පාර්ට වැහැලා මුළු ගමටම ඇහෙන්න කෑ ගැහුවා. තෝ පිරිමියෙක් නම් පාර්ට වරෙන් මාත් එක්ක ගහගන්න කියලා. මං දුවන්න හොඳට දුර තියලා කිව්වේ. මොම් පැහැදිලිව. ඉතින් දැන් ගමේ මිනිස්සු වට වෙලා ඉන්නවා. තාත්තා ගෙයින් බහලා යන්න ගියා. ගියාට පස්සේ අම්මා ගෙදර ඉඳලා අඬ ගැහුවා ගෙදර එන්න කියලා. දැන් මම හිතුවා දැන් මං තමයි වීර පුතා. ළමයි 5 දිනක් ඉඳලා එකෙකුටවත් බැරි වුණා. තාත්තා අම්මට ගහන එක නවත්තන්න දැන් මම ලොකු වැඩක් කරා වගේ ගෙදර ගියාම අම්මා මට හොඳටම ගැහුවා. අම්මා මට ගැහුවේ වෙන මොකුත් කියලා නෙමෙයි. ඒ උඹේ තාත්තා. මං එදා ගෙදරින් ගියා. මට අම්මා වෙපා වුණා. මං අම්මට වෛර කෙරුවා. මං එදා ගෙදරින් එළියට බහලා ගියා. මං මහපාරට වැටුණා. මං නයිට් ක්ලබ්ස් වල, සමාජ ශාලාවල, රාත්‍රී සමාජ ශාලාවල මගේ ජීවිතය විනාශ කරගත්ත එදා ඉඳලා. නමුත් අම්මා කවුද කියලා තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා. පසලොස්වක හඳවාගේ මගේ ජීවිතයට එළිය ගේන, සුවය ගේන අම්මේ. ඔබ කරපු දේවල් සමහර විට මට එදා නොතේරුණාට. ඔබ තාත්තට ආදරය කරපු හැටි දුක් විඳගෙන මට අම්මව හෝ තාත්තව අහිමි නොකර ජීවිතේ දෙන්න දඟලපු හැටි මම තේරුම් ගන්නකොට මගේ අම්මා මගේ ජීවිතෙන් අයින් වෙලා ඉවරයි. අය අවුරුදු 39 දී මැරෙනවා. නමුත් මෙතන ඉන්න දුවලට පුතාලට මම කියන්නේ දුවේ පුතේ අම්මගේ තාත්තගේ ජීවිතයේ තියෙන පුංචි අඩුපාඩුකම් දිහා නෙමෙයි ඔබට පුදුම ආදරයකින් ඔබට ජීවිතයේ දෙන්න දඟලන අම්මවයි තාත්තවයි හොයාගන්නට කියනවා. දුකේ යා
දුරට පෙනෙනවා වෙත කියා මනක් මගේ සුවඳ දෙවිනවා පසලොස් වක සඳ ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ සක්විති රජවරුනගේ ධන ඔබ ළඟ නැම්මේ Siri Mahabo mula matu dina budu venu amme man kemathi ada wage dawasaka ඔබත් එක්ක ඒ ලස්සන ගීතය මේ වගේ උතුම් දවසක පින්බර රාත්‍රියක ඔබත් එක්ක පද කිහිපයක් හෝ අම්මා වෙනුවෙන් ගයන්නට Siri Mahabo mula matu dina budu venu amme මේ වෙලාවේදී ඔබෝය ඉන්න තැන්වල ඉඳගෙන ඔබේ අම්මා ගැන ඔබේ හදවතේ ලොකු ගෞරවයක් භක්තියක් ඇති කරගෙන ඔබේ අම්මා ගැන අද ඔබ උසස් නිලධාරියෙක් වෙන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් කවුරුන් හෝ වේවා ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ
සම්විති රජවරුනගේ දන ඔබ ළඟ නැම්මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් ඔබ පොලිස්පති වෙන්න පුළුවන් ඔබ රටේ ලොකුම ධනවත් මිනිස්සයා වෙන්න පුළුවන් ඔබ නමුත් බලන්න මේ වචන දිහා සම්විති රජවරුනගේ දන ඔබ ළඟ නැම්මේ ඒ ඕන කෙනෙක් අම්මා ළඟදී පොඩි දරුවෙක් වෙනවා අම්මට මූ ජනාධිපතිද කවුද කියන එක අදාළ නැහැ අම්මට මේ දරුවා ඒ නිසා ඔබ ගෙදර ගිහිල්ලා ඔබේ බිරිඳ ළඟට යනවට වඩා අම්මා ළඟට යන දවසේදී අම්මගේ ඔඩක්කුවේ ඔළුවේ තියාගන්නකොට ඔබට දැනෙන හැඟීම ඔබට වචනගත කරන්නට බැහැ ඔබ රටේ කවුද කියන එක ඔබට වැදගත් නැහැ ඔබේ අම්මා ළඟදී අම්මා බත් කටක් අනලා කවනකොට ඒක ඇතුලේ ඔබේ වයස තීරණය වෙන්නේ නැහැ ඔබ කවුද කියන එක තරාතිරම තීරණය වෙන්නේ නැහැ සම්විති රජවරුනගේ දන ඔබ ළඟ නැම්මේ Siri Mahabhoomule matu dina budu venu amme Siri Mahabhoomule matu dina budu venu amme මගේ අම්මට මගේ අතින් ගොඩක් අඩුපාඩුකම් වෙලා ඇති. අම්මව තේරුම් ගන්න බැරුව මං ඇගේ හිත රිද්දලා ඇති. සමහර විට අම්මගේ අඩුපාඩුකම් සමහර ඒවා තියෙන්න ඇති. නමුත් ඊට වඩා මට අම්මා මට දීපු ආදරේ ගැන හිතන්න තිබුණා. අම්මේ මගේ ජීවිතේ මම අද කල්පනා කරන්නේ දරුවෙක් හැටියට මගෙන් ඔබට වෙච්ච අඩුපාඩුකම් ගැන විතරයි. සංසාරෙන් සංසාරෙට එකට ආබැඳි සංසාරෙන් සංසාරෙට එකට ආබැඳි කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැබී කෙනෙක් නොමැත දරුවෙකු හට අම්මායන සමාධියට සිටිමි සමවැදි ඔබේ ගුණ කීමට හෝඩියේ මට මදි ඔබේ ගුණීමට හෝයි අකුරු මට මදි දැන් එක පුංචි මොහතකට කාගේ හරි හිතේ ලොකුකම් එහෙම තියනවා නම් ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න ඔය පුටුව යටින් නිකන් ලොකුකම් තියනවා නම් අලි ඔලුව තියනවා නම් පඬිතකම් තියනවා නම් මම් පොරක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඔය කාරණා ටික ඔක්කොම පොඩ්ඩක් මේකේ යනකොට ආයි ගන්න දැනට පොඩ්ඩක් පැත්තකින් තියලා එක කාරණාවක් විතරක් හිතන්නක මොකක්ද මගේ අම්මා ඉස්සරහට මං දරුවෙක් එච්චරයි ඒ මම කවුරු වුණා අපි කියනවානේ උණහපුළු අම්මට ඌගේ පැටියව ලස්සනයි කියලා අම්මා කියන අත්දැකීමත් එක සසඳන්න බැහැ වෙන කිසිම දෙයක් ඔබේ අම්මා මේ උතුම් මේ පින්බර දවසේ ඔබේ අම්මට මුළු හදවතින් නමස්කාර කරන්න මුළු හදවතින් මේ සංසාර ගමනේ අම්මේ අපි එකට බැඳිලා ආපු මේ ගමනේ මේ ආත්මෙදි ඔබ මගේ අම්මා වෙලා මං ඔබේ දරුවෙක් වෙලා ඉපදුනා සංසාරෙන් සංසාරෙට එකට ආබැඳි ඒක පිළිගන්න මෙතන ඔබ කිතුණුවෙක් වෙන්න පුළුවන් බෞද්ධයෙක් වෙන්න පුළුවන් මුස්ලිම් හින්දු ඒක දැන් අදාළ කරගන්න එපා ඔබ කැමති විදිහකට ඔබේ ඇදහිල්ල තුල ඔබ පිළිගන්න විදිහට ඔබේ අම්මට තියෙන ගෞරවය විතරක් දෝතට අරගන්න සිව්බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ කියමු සිව්බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ ඔබ දුටුවම
මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ සබ් සංවිති රජවරුණගේ ධන ඔබ ළඟ නැම්මේ සංවිති මහපෝ මුල මතු දින බුදු වෙනුවම් මේ සිරි මහපෝ මුල මතු දින බුදු වෙනුවම් මේ නව බෞද්ධ කැටියට ඒ ප්‍රාර්ථනාව කරන්න එතන කතෝලිකයෙක් ඉන්නවනම් ඔබ කැමති විදිහට ඔබේ ඇදහිල්ල තුල ඔබේ අම්මා ගැන යාඥා කරන්න ඔබ මුස්ලිම්ද හින්දුද ඒක කරුණා කළ අපේ පෞද්ගලික අත්දැකීමක් අපේ රටේ අපි ඊළඟට නැති කරන්න ඕන දේ තමයි මේ ආගම් මුල් කරගෙන ජාතීන් මුල් කරගෙන භාෂාව මුල් කරගෙන මිනිස්සු වේද වෙන එක මේ හැම කෙනෙක්ම තමුන් අදහන ආගම ධර්මය තුළ තමුගේ සංස්කෘතිය ඇතුලේ ජාතිය භාෂාව ඇතුලේ උතුම් මනුෂ්‍යත්වයයි රජ කරවන්නට ඕනේ ඒ නිසා මගේ අම්මා මට ජීවන සුවය සදනවා මගේ අම්මා මට ජීවන සුවය සදනවා මගේ අම්මා මට ජීවන සුවය හදනවා මගේ අම්මා මට ජීවන සුවය සදනවා පසුගිය සතියේ මම ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරී මහත්මයෙක් එක්ක DIG කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරා මේ රටේ යම්කිසි වැඩපිළිවෙලක් සම්බන්ධව එහිදී ඔහු මට යෝජනා කළා අපි මෙන්න මේ වගේ කතිකියෝ කීප දෙනෙක් පාවිච්චි කරමුද මේ වැඩසටහන සාර්ථක කරන්න කියලා. මම මේක අහගෙන හිටියා මම ඒකට උත්තරයක් දුන්නේ නැහැ. නමුත් ඊට පස්සේ ඒකම ඔහුගේ කතාවේදී ඔහු කිව්වා මම අහවල් පොලිසියේ OIC හැටියට ඉන්න කාලේ මෙහෙම එක ගෑනු කෙනෙක් හිටියා අපි වැටලීමකට ගියා කසිප්පු අල්ලන්න ගියා. අල්ලලා මම ගෙනියන්න යනකොට මේ ගෑනු කෙනා කියනවා මගේ මිනිස්සයා මේ අහවල් කාරණාව නිසා මට නැති වුණා. දරුවෝ 3 දෙනෙක් එක්ක ජීවත් වෙන්න මහත්වේ මට කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. මම අපාදුක් විඳලා මේ විදිහට මගේ ජීවිතය ගොඩ ගන්න උත්සාහ කරා. හැබැයි මහත්වේ කවදාවත් මං අද වෙනකම් වැරදි වැඩක් කරලා නැහැ. ඊට පස්සේ මේ OIC මහත්මයා මේ ගමේ ඉන්න ගොඩාක් දෙනෙක්ගෙන් මේ ගෑනු කෙනා ගැන විමසලා තිබුණා. ඒ ගමේ හැම කෙනෙක්ම ඔහුට වගකීමෙන් කියලා තියෙනවා කවදාවත් මේ ගෑනු කෙනා අනාචාරය හැසිරিলা නැහැ වෙන මිනිස්සුත් එක්ක ගිහිල්ලා නැහැ එහෙම නැහැ මේ දරුවෝ 3 දෙනාට හොඳට උගන්වගෙන හදාගෙන ඔහු ඇය හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා වගකීමෙන් ගමේ අය කියන්න පටන් ගත්තා. මේ පොලිස් ස්ථානාධිපතිතුමා මොකද කරේ කතා කරලා ඇයට කියනවා උඹ මාස 2ක් ඇතුළත මං ඔබට වෙනම රස්සාවක් කරන්න අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙනවා. උඹ මේ රස්සාව අතාරින්න ඕනේ. මාස 2ක් නෙමෙයි මාසයක් යනකොට ඇය සම්පූර්ණයෙන්ම මේ රස්සාව අතෑරලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. මේ අත්දැකීම ඔහු කියලා ඉවර වෙනකොට මම ඒ දැන් ඉන්න DIG මහත්මයාට මම කිව්වා අර ඔබ කලින් කියපු නම් කියපු කතික එක්කෙනෙක්වත් ඕන වෙන්නේ නැහැ මේ වැඩසටහන කරන්න. කරුණාකරලා ඔබතුමා වගේ මේ ප්‍රායෝගිකව මිනිසුන්ගේ ජීවිතවලට උත්තර දීපු 2-3 දෙනෙක්ගේ අත්දැකීම් ටිකක් අපි කතා කරමු එච්චරයි. වෙන මොකුත් අවශ්‍ය නැහැ. අද කුඩු ගහන මිනිහා දන්නවා ඒකේ දුක. ගංජා විකුණන මිනිහා දන්නවා ඒක වැරදි කියලා. ගණිකා වෘත්තියේ යෙදෙන අය ඒක ඇතුලේ ලොකු සතුටක් ලබන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මිනි මරපු කෙනෙක් සන්තෝෂෙන් ජීවත් වෙන්නේ නැහැ. එයාට නිදියන්න බෑ සන්තෝෂෙන්. හොඳට මතක තියාගන්න.
මම මේ කතා කරන්නේ ඔය කියන සියලුම ජන සමාජයේ කොට්ටාස එක්ක කෙලින්ම කතා බහ කරන ගනුදෙනු කරන කෙනෙක් හැටියට. ඒ හැම ජීවිතයක්ම අඬනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවා එතනින් ගොඩ එන්න බැරුව විඳින දුක, ඒක නැතුව දවස ගෙවා ගන්න බැරිව ඒකට සල්ලි ටික හොයා ගන්න අම්මගෙන් පටන් ගන්න හොරකම් කරන්න අම්මගෙන් එතනින් පටන් අරගෙන ඒක ඇතුලේ ඔහුට ලැබෙන සාප දවස ගානේ ඒක ඇතුලේ ඔහු විඳින දුක ඔහු හොඳට දන්නවා. ඔහු නොදන්නවා නෙවෙයි ජීවිතේ ගැට ගහ ගන්න ජීවත් කරවන්න පැයෙන් පැයට පිරිමි ගාවට යන ගැහැණියක් ඒ වේදනාව හොඳටම දන්නවා. ඒ පිළිකුල් සහගත ජීවිතේ, ඒ අප්‍රසන්න ජීවිතේ ඇය හොඳටම දන්නවා. අම්මේ තාත්තේ දුවේ පුතේ, අද ඔබයි මමයි එකට එක්කහු වෙලා කල්පනා කළ යුතුයි. මේ කියන තත්වෙන් මේ සමාජය මුදව ගන්න, ගලව ගන්න, මේ අසරණ වෙලා මේ වැරදි ඇතුලේ දුක් විඳින අපේ අම්මා තාත්තව දුවව පුතාව බේරගන්න නිදහස් කරන්න අපි කුමක් කළ යුතුද කියලා අපි කල්පනා කරන්න පටන් ගන්න ඕනේ. මේ අයව අක්කුම අල්ලලා ගෙනල්ලා හිරේ දැම්මා කියලා, උසාවි දැම්මා කියලා, බන්ධනාගාර ගත කෙරුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මම වගකීමෙන් කියන්නම්, පසුගියදා අපි ගාල්ලේ බන්ධනාගාරය ඇතුලේ වැඩසටහනක් පැවැත්තුවා. ඒ වැඩසටහනට පහුවෙනිදා ඒ බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරීතුමා මට උදේ දුරකථනයෙන් කතා කරලා කියනවා, අද මහ පුදුම දෙයක් සිද්ධ වෙලා මගේ රාජකාරී ජීවිතේ මම පළවෙනි සැරේට මේක අත්දකින්නේ. මේක ඇතුලේ ඉන්නවා කණ්ඩායම් දෙකක්. මුන් හැමදාම ඇතුලේ මරා ගන්නවා, එක කට්ටියකගේ ලේ හලනකන් නතර වෙන්නේ නැහැ. මේ කණ්ඩායම් දෙක අද උදේ මගේ ඔෆිස් එකේ ඉස්සරහා පෝලිං ගහලා ඉන්නවා. එතන මම එළියට ගිහිල්ලා ඇහුවාම මුන් දෙගොල්ලම ඇවිල්ලා තියෙන කම්ප්ලේන් එකක් කරන්න. දැන් ජීවිතේට වෙලා නැහැ. මේගොල්ලන්ගේ කම්ප්ලේන් මොකුත් නැහැ. කෙලින්ම ගහගත්තා, එකෙකුට ගැව්වා, වැඩේ ඉවර කරනවා. එහෙමයි මේ බන්ධනාගාර ඇතුලේ වැඩපිළිවෙල. ඊට පස්සේ දැන් මේක එතුමටත් ලොකු පුදුමයක් වෙලා ඔවුන්ගෙන් ඇහුවාම ඔවුන් කියනවලු, අපි ඊයේ හැන්දෑවේ එදා ගාල්ලේ බන්ධනාගාරේ වැඩසටහන රෑ 8 වෙනකන් ගියා. රෑ 8 වෙනකන්. ඒකත් බන්ධනාගාරේ ඉතිහාසයේ පළවෙනි සැරේට වුණේ. ඒ අදාළ වගකීතු සියලු දෙනා එක්ක අපි ඒ වැඩසටහන කරේ. මේ සිරකරුවන් එතුමට කියනවලු, අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා. අපි තීරණය කළා ඊට පස්සේ අපි හිරගේ ඇතුලේ ගහගන්නේ නැහැ. හැබැයි අපිට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න ඒකයි ඔබතුමාට පැමිණිලි කරන්න ආවේ කියලා පළවෙනි සැරේට. මුන් අතපය පාවිච්චි නොකර ඇවිල්ලා කම්ප්ලේන් කරන්න පටන් ගත්තා. මට කොයි තරම් මිනිස්සු හම්බෙනවද? මිනිමරුවෝ, වේශ්‍යාවෝ, කුඩු ගහපු අය සහ කුඩු විකුණන අය. මිනිසුන්ගේ ජීවිත ආදරණීයයි. හැබැයි ඒ ආදරය අහිමිවීම නිසා දුක් විඳින මිනිස්සු අද මිනිමරුව බවට පත් වෙලා, මංකොල්ලකාරයෝ බවට පත් වෙලා, ජීවිතයකට වෙනස් වෙන්න ඉඩ නොදෙන නිසා ඒ ප්‍රතික්ෂේප වීම ඇතුලේ අද ඔබේම දුව පුතා ඔබේ ගමේ ප්‍රතික්ෂේප වෙනකොට අම්මේ තාත්තේ ඔවුන් ඒ දැනෙන වේදනාවත් එක්ක අපරාධකාරයෝ ගොන්නට එක්කාසු වෙලා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න නම් නීති රීති වලින් විතරක් බෑ, උසාවියෙන් පොලිසියෙන් විතරක් බෑ. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඔබයි මමයි මේ වගේ වාඩි වෙලා හිතන්ඩ සාකච්ඡා කරන්න පටන් ගන්නට ඕනේ. මේ ක්‍රමය දේශපාලන උත්තරයක් නෙවෙයි, නීතිය උත්තරයක් නෙවෙයි, ආදරය මෛත්‍රිය මුල් කරගත්තු ධර්මයෙන් දෙන උත්තරයකින් විතරයි මේ රට වෙනස් කරන්නට පුළුවන්. අධ්‍යාත්මික උත්තරයක් විතරයි. ඒකෙදි ඔබ කොයි ආගමේද කියන එක වැදගත් නැහැ. ඔබේ අදහන ඇදහිල්ල තුළ ස්ථීරව වගකීමෙන් ශක්තිමත් වීමයි අවශ්‍ය. ඒ තමා තුළ තිබෙන ශක්තිය හොඳින් අඳුනගෙන මගේ දරුවට ආශිර්වාද කරන්න පුළුවන්, මගේ දරුවව තුරුල් කරගෙන වැළඳගෙන මගේ දරුවා ඇබ්බැහි වෙලා ඉන්න ජීවිතෙන් එළියට ගන්න පුළුවන් සෙනෙහසක් අම්මෙකුට තාත්තෙකුට තියෙනවා නම්, මගේ දරුවා වගේම අල්ලපු ගෙදර දුක් විඳින දරුවා දිහා එහෙම ආදරයකින් බලලා ඒ දරුවව තුරුල් කරගන්න පුළුවන් ගමක් අපිට හදන්න පුළුවන් නම්, ඉතා ඉක්මනින් අපිට මේ ගම ආදරණීය මෛත්‍රිය පිරුණු ගම්මානයක් බවට ගොඩනගලා මේ ගම්මානය ඇතුළෙන් කුඩු මත්ද්‍රව්‍ය අපචාර ඉවත් කරලා දරුවන්ට ලස්සන හෙටක් හදන්නට පුළුවන්.
අපි ගොඩාක් ඉක්මන් වෙනවා මේ වේශ්‍යාවක් මේ ගණිකාවක් කියලා කෙනෙක්ව ලේබල් ගහන්න. කෙනෙක් දිහා පිළිකුලෙන් යුතුව බලන්න අපි හරි ඉක්මන් වෙනවා. නමුත් හරි අවංකව කතා කරුවතින් අපි ගොඩාක් දෙනෙක් අපේ ජීවිත ඇතුළේ තියෙන වැරදි හංගගෙන ඒව අනිත් අයට හවු වෙන්නේ නැතිව තියාගන්න තාක්කල් හවු වෙච්ච කෙනාට බැන බැන ජීවත් වෙන අය තමයි ගොඩක් ඉන්නේ. ඒ නිසා ජීවිතේ සමහර සිද්ධි එක්ක අසරණ වෙලා අඬන මිනිසුන්ගේ ජීවිතවල වේදනාව අපි ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැහැ. අම්මේ තාත්තේ අල්ලපු ගෙදර ඉන්න කොල්ලා කුඩු ගහනකොට මූහින්ද කිසි දෙයක් තියාගන්න නැහැ. මිදුලේ ඉදලක් තියලා යන්න විදිහක් නැහැ. මූ හොරකම් කරලා විකුණනවා කියලා ඌ දිහා පිළිකුලෙන් ඔබ බලනකොට
ඔබේ ගෙදරින් ඔබේ දරුවා කුඩුකාරයෙක් වෙද්දී ඔබ තියෙන ශේෂත ඔක්කොම දීලා හරි කොහේ ගෙනහිල්ලා හරි දරුවව බේරගන්න උත්සාහ කරනවා. ඔබයි මමයි වෙනස් විය යුත්තේ කොතනද? අපේ ජීවිතවලට අහිමි වේගෙන යන ලස්සන දේවල් ගොඩක් තිබෙනවා. මම හැදුනේ ලස්සන ගමක. අපි ඉස්තර සෙල්ලම් කරේ ළමයි ඔක්කොම එකට. එක ගෙදරක ඉස්සරහා දොරෙන් ගියාම අනිත් ගෙදර කුස්සියෙන් ගිහිල්ලා කන වෙලාවට ඒ හැමෝටම කන්න දෙනවා. ගහන කොටත් අම්මල හැම ළමයාටම ගහනවා. දැන් එහෙම ගැහුවොත් මුන් පොලිසිය යනවා. එදා ඒ ගමේ අම්මලට ළමයි ගැන තිබුණේ තමුන්ගේ කියන හැඟීමක්. අපිට ගමේ හැම ගෙයක්ම මුස්ලිම් සිංහල ගෙවල් ගොඩක් තිබුණේ කුරුවිට මලව හන්දියේ. මම ඒ ජීවත් වෙච්ච ප්‍රදේශේ අපි ඔක්කොටම අපි හරිම ආදරෙන් ජීවත් වුණේ. අපිට ඒ ගෙවල් වල වෙනසක් තිබුණේ නැහැ. සිංහල ගෙවල් මුස්ලිම් ගෙවල් කියලා අපිට වෙනසක් තිබුණේ නැහැ. හරි ආදරණීය අත්දැකීමක් තිබුණේ. එක ළමෙකු ජීවිතයට වරදිනකොට දෙමව්පිය ඔක්කොම එකතු වෙනවා. අද මේ ගතිගුණ අපේ ජීවිතවලින් ඈත් වෙගෙන යනවා. හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වේවි. හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වේවි. ඔබ ආයෙත් මාමුවට එයි නම් මා යලි මුකුලිත වේවි. මේ ඇත්ත අපිට කවද්ද ඇහෙන්නේ පෙනෙන්නේ? එනිසා මං ආදරෙන් අද රාත්‍රියේදී මේ ගමේ මේ ලොකු ආදරයකින් මේ පුටු ඇවිල්ලා වාඩි වෙච්චි ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේ ගම අපේ දරුවන්ට බය නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්. අපේ දරුවන්ට බය නැතුව ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ආදරණීය පරිසරයක් ඇතුලේ හදන්න මට පෞද්ගලිකව මොනවද කරන්න පුළුවන් කියලා කල්පනා කරලා බලන්න. ඉස්සර පන්තියේ ගුරුවරයා පෞද්ගලිකව ළමයින්ගේ ගෙවල් වලට ඇවිල්ලා දෙමව්පියන්ව හම්බෙලා දරුවගේ දකින අඩුපාඩුකම් කතා කරා, දෙමව්පියොත් එක්ක සාකච්ඡා කෙරුවා. දැන් සමහරට දෙමව්පියෝ හැටියට අපේ දරුවන්ගේ වැරද්දක් පෙන්වන්න දෙනවට අපි කැමති නැහැ. කැමති නැහැ. ගුරුවරයෙක්ව හමු වෙලා ගුරුවරයා ළඟට ගිහිල්ලා දරුවා පිළිබඳ හොයලා බලන්න සමහරට අද දෙමව්පියන්ට වෙලාවක් නැහැ. අම්මේ තාත්තේ මෙතන ආදරණීය ගුරු මෑණිවරු ගුරු පියවරු මෙතන ඇති. මෙතන ඉන්න ආදරණීය අම්මේ තාත්තේ මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලනවා අපි අලුතෙන් අපේ දරුවෝ දිහා බලන්න පටන් ගමුද, හිතන්න පටන් ගමුද. මේ ගමේ පිළිකුල් කරන, මේ ගමේ නිନ୍ଦා අපහාස විඳින, මේ ගමේ ලැජ්ජ වෙන කවුරු හරි ඉන්නවා නම් මේ උතුම් රාත්‍රියේ තීරණයක් ගන්න ඒ ජීවිතේ ලැජ්ජ කරනවට වඩා, ඒ කෙනාට අපහාස කරනවට වඩා, ඒ කෙනාට ජීවිතේ වරදින්න මේ ගම ඇතුලේ අපි කවුරු හරි දායක වුණා නම්, අපි කාගේ හරි අඩුපාඩුවක් හේතු වුණා නම්, එහෙම නැත්නම් ඇගේ ජීවිතේ ගොඩ ගන්න මට කරන්න තිබිච්ච පුංචි දේ මම නොකළා නම්, අන්න ඒ ටික හදාගෙන නැවත ඇයට හෝ ඔහුට ජීවිතේ පටන් ගන්න මේ ගම ඇතුලේ අපි කොහොමද පාරක් කපන්නේ කියන සිතුවිල්ලට අද රාත්‍රියේ ඔබට ඉඩ දෙන්න පුළුවන් නම්, අපි කෙනෙක් දිහා බලන විදිය වෙනස් කරවතින් මොනතරම් ආදරයක් අපේ හිත ඇතුලේ ඇති වෙනවද කියලා ගාමන්ට් වල වැඩ කරන ළමයි රෑ එළි වෙනකන් නිදි මරාගෙන S2 වෙහෙස කරගෙන ඇඟිලි වෙහෙස කරගෙන දුර ගම් වලින් කොළඹ ඇවිල්ලා ගාමන්ට් ෆැක්ටරිස් ළඟ කුලී කාමර අරගෙන නතර වෙලා ඒ ඉන්න දරුවෝ දිහා සමහර වෙලාවට ඒ කාලේ නම් අපේ කොල්ලෝ කිව්වේ ගාමන් කෑලි කියලා. එහෙමයි කියන්නේ අපේ වනචරයෝ. ගාමන් කෑලි කියන එක තව ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන්. ඔබට මතකද ජනසවියට ගුරුවරු බඳව ගත රුපියල් 1000ක් දීලා පඩිය. එතකොට අපේ කාලකන්නේ කිව්වේ 1000 කෑලි කියලා ඒවට. හැබැයි උන් මේ හන්දියේ බෝක්කුවට කෑලි ගහන උන් කියන්නේ. ඒ උන්ගේ ඔළුවේ කෑලි තියෙන්නේ ඒකයි උන් කෑලි ගහන සෙට් එක. ඒ වගේ උන්ට මේ දියණියට මේ අම්මට මේ සහෝදරියට නම් පට බඳින්න ඉඩ දීලා ගම විනාශ කළේ අපිම නෙවෙයිද?
වන කනිසමට ඔබේ මුව පෙනෙහි පරවුණු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙන සඳ අලුයමට නුඹේ ලොවට රැවෙයි පෙර කළ පවට දැගිලි නිදිවරන්නේ නිල් එලියටයි පෙතිගෝමර සැලෙන්නේ මල්විය නොවේද මේ දිය කර හරින්නේ මැසිමද හිතද මා අයියෙන් හඳන්නේ කඳුලැලිද සයුරේ රල නගන්නේ හද සුසුමන්ද පවනක් වී අමන්නේ තනි නොතනියට හෙව නැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ හැම කෙනෙක්ම ආසයි හැම කෙල්ලෙක්ම ආසයි අවංකව තමුන්ට ආදරය කරන කොල්ලෙක් හම්බෙනවට හැම ගැහැණියෙක්ම ආසයි තමුන්ට සම්පූර්ණයෙන් හමු හොයන ආදරය දෙන ආදරය කරන පිරිමියෙක් හම්බෙනවට නුඹේ කඳුලැලිද සයුරේ රල නගන්නේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙව නැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජී විතයද මහන්නේ අපේ රටේ ඉන්න ළමයින්ගෙන් ඇහුවොත් ලොකු වුණාම කවුද වෙන්නේ කියලා කෙලින්ම කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙනවා ලෝයර් කෙනෙක් වෙනවා ඒ තියෙන ඔක්කොම උසස් රස්සාවල් ටික තමයි කියන්නේ අපි මේ පෙරේද පළමුදා යාපනයේ ගෙවල් වලට ගියා ඒ ගෙවල් වලට ගියාම සමහර මේ පොඩි අඩි 10 10 වගේ තහඩු වලින් වට කරගත්තු පුංචික තා යුද්ධෙන් පස්සේ තාම මේ ජීවිත නැගිට ගන්න බැරි ලක්ෂ ගාණක් දුක් විඳිනවා. ඒ ගෙවල් වලට ගිහිල්ලත් අපි ඇහුවාම එකෙක් දඩස් කාලෙක වෙ ડોක්ටර් කෙනෙක් වෙනවා. ඒක කමන්නේ නැහැ මං කියන්නේ. ඒක වැරදි නෙමෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ තව අවුරුදු 10ක් යනකොට අපේ රටේ ඉන්නේ ඔක්කොම ડોක්ටර්ස්ලායි ලෝයර්ස්ලායි අර මේ වගේ කට්ටිය විතරයි. අපේ රට මාර අර්බුදයක දැන් තියෙන්නේ. ඇයි? දැන් ගස් කපන්නුන් අපිට නැතුව යනවා. තනකොළ කපන්න උන් නැතුව යනවා. නගර සභාවේ ට්‍රැක්ටර එක එලවන්න උන් දැන් අනාගතේ නැතුව යනවා. මේ මොකද මේ එක්කෙනෙක්වත් මේවා නිකන්වත් වැරදිලවත් කියන්නේ නැහැ. මම කවදා හරි හොඳ රියදුරෙක් වෙනවා. නේද? එහෙම ඒවා කවදාවත් අපේ රටේ අය කියන්නේ නැහැ. කියන්නේම අර සෙට් එක විතරයි. දැන් මේක ඕනේ එක මේක බැරිම තැනම එක පොඩි එකෙක්ගෙන් අහුවා මේක උඹට දෝනේ අම්මටද කියලා. ඒ කියන්නේ දැන්
ළමයින්ගේ ඔළුවට අම්මා තමයි දාන්නේ. උඹ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. උඹ ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ. උඹ බැංකු මැනේජර් කෙනෙක් වෙන්න ඕනේ. වෙන මොකුත් වෙන්න බෑ. උඹ තනකොළ කපන්න බෑ. උඹ කාණු සුද්ධ කරන්න බෑ. උඹ රෙදි හොදන කෙනෙක් වෙන්න බෑ. ඩෝබි කෙනෙක් වෙන්න බෑ. එතකොට මේ රටේ තියෙන මේ කසල මානසිකත්වය අයින් කරනකම් අපි කොහොමද රට එළියට ගේන්නේ? ඒ කියන්නේ රැකියාව අනුව මිනිස්සයව වර්ග කරන කාලකන්ණි තුප්පයි මානසිකත්වයක් රටේ මිනිසු ගාව තියෙනකන් රට හදන්නේ කොහොමද? අද දියුණුවයි කියන රටවල් දිහා බලලා කාට හරි ඕනනම් මේ සිංහල ජාතියයි ලංකාවයි බේරගන්න, ජාතියයි ආගමයි බේරගන්න ඕනනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ වෙන මොකුත් නෙවෙයි, මෙන්න මේ තියෙන මානසික රෝග ටික සුව කරගන්න ඕනේ. මේ මානසික රෝග ටික සනීප කරගන්න ඕනේ. රස්සාව අනුව මනුෂ්‍යත්වයේ මනින පහත් මානසිකත්වයකට මේ රටපත් වෙලා මේ වෙනස්කම් අපි දැන් සිද්ධ කරගත යුතුයි. ඕස්ට්‍රේලියාවේ තනකොළ කපන එක අද විශාල කර්මාන්තයක්. ලොකු කම්පැනිස් තියෙන තනකොළ කපන්නේ. මම ලෝකේ දැකපු රටවල් වලින් ඕස්ට්‍රේලියාව තමුන්ගේ ගෙදරවත්ත මහපාර පිට්ටනි හැම තැනම එකම විදිහට තනකොළ කපලා ලස්සනම තියාගන්න එක රටක්. මහා පරිමාණයේ සමාගම් තිබෙනවා තනකොළ කපන රස්සාව කරන. අපේ උන් අපේ අයට තනකොළ කපන එක කොයිතරම් මදිකමක්ද? පැහැදිලි ලෙසම ඔබ හොඳට තේරුම් ගන්න සිංගප්පූරුව ගොඩනගන්න ලීකුවාන්යෝ ඉස්සෙල්ලම කරපු දෙයක් තමයි රටේ ඉන්න අයට ටොයිලට් පාවිච්චි කරන්න උගන්වපු එක මුලින්. දැන් අපේ ඉන්න උන් ගියාම වතුර එකක් ගහලා යන්නේ නැහැ. ඒක සුද්ධ කරන්නේ නැහැ. එහෙම නැත්තම් තනිකර වතුර නාවලා යන්නේ. දැන් සමහර පිටරට ඉන්න අය ලංකාවට ඇවිල්ලා තමුන්ගේ ගෙදර ඉන්නේ නැහැ. හෝටලයක ඉන්නවා ටික ඉන්න ටික දවස් නිවාඩුවට. ඇයි? උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ බාත්รูම් එක. ලොකුම ප්‍රශ්නේ බාත්รูම් එක. දැන් මම මේ පිටරටවල් වල ඉන්න අයත් එක්කත් මම කතා කරනවානේ ගිහිල්ලා. එතන මං ඒ අයට කිව්වේ ලක්ෂ 20ක් විතර සෙනඟ පිටරටවල් වල ඉන්නවා ගෙදර ඇවිල්ලා හෝටලේ නතර වෙලා යන්න එපා. ඔබට ඉන්න පුළුවන් විදියට ගේ හදන්න ගෙදර. දැන් ඉන්නේ අම්මනේ ගෙදර. තාත්තනේ එහෙම නැත්නම් තමුගේ සහෝදරයෝනේ. තමුගේ පවුලේ අයනේ ඉන්නේ. ලක්ෂ 20ක් පිටරට ඉන්න අපේ මිනිස්සු ඒ ඉගෙනගත්තු ಗುಣධර්ම ටික හැදියාවන් මේ ලක්ෂණ ටික මහන්සි වෙලා තමුන්ගේ ගෙදරට ගෙනාවත් මොකද වෙන්නේ මෙහෙ? ඒ නිසා නිකම් මාසෙකට සැරයක් ඩොලර් 100ක් අරින්නේ නැතුව හරි ගෙදර බාත්รูම් එක හදලා දෙන්න. ඇවිල්ලා මාසයක් ගෙදර ඉඳගෙන ගෙදර ඉන්න උන්ට මාසයකින් ටොයිලට් අඩු ගන්නන්න බෑද නිකම් මං අහන්නේ පොඩි. මාසයක් මැදදී හරියට ටොයිලට් එක පාවිච්චි කරන හැටි ගන්නන්න මාසයක් ඇතිනේ. හෝටලේ නතර වෙන්න එපා. ගෙදර නතර වෙලා ඒ ගෙදර අයත් එක්ක තමුන්ගේ ගෙදරනේ තමුන් හිටපු ගෙදරනේ එතන ඉඳගෙන ඒ ගෙදර අයට ලස්සන්ට තෙමන්නේ නැතුව ටොයිලට් එක පාවිච්චි කරන්නට කියලා දෙන්න. ෆ්ලෂ් කරන්නට කියලා දෙන්න. ලීක් වන් නියු කරේ ජනාධිපති ඒක රටේ. ටීවී ප්‍රෝග්‍රෑම්ස් කරුවා. මේවා කියලා දුන්නා. වටිනාකම් හැදුවා. අද ජපානයට ගියාම ජපානයේ ඉන්න ගොඩාක් දෙනෙක් අර ෆේස් මේකර්ස් පාවිච්චි කරනවා. මේ ඒ යුනිට් එක මේ පපුවේ දාලා තියෙන්නේ. ඒකට මේ ටෙලිෆෝන් වල තියෙන මේ කිරණ අගුණයි. ජපානයේ මෙතන ගිය අය ඉන්නවා නම් දන්නවා. ඔබ හොයලා බලන්න ගියොත් බලන්න කෝච්චි වල යනකොට කිසිම කෙනෙක් සෙලියුලර් ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ල ෆෝන් එකේ ගේම්ස් දාගෙන නිකන් සද්ද නැතුව ඉයර්ෆෝන් එක දාගෙන ගේම්ස් කකා යනවා. ඒ විතරක් නෙමෙයි කෝච්චියේ දෙපැත්තේ සීට් දෙකේ ඉඳගත්තම ඒ පැත්තේ සීට් එකේ ඉඳලා මේ පැත්තේ සීට් එකේ ඉන්න කෙනාට කතා කරන්නේ නැහැ. අනිත් කෙනාට බාධා වෙන නිසා ඒ රට ඇතුලේ එහෙම විනයක් මිනිසුන්ට තියෙනවා. මම හැමදාම මතක් කරනවා මං වීඩියෝ කැමරාවක් ගන්න ගියාම අකියාබරාවල ජපානයේ ඒ කඩේ
අයිතිකාරය මට කියනවා මේ කැමරාවක අපි ගාව නැහැ මේක කරන්නේ අපි නෙමෙයි මේකට වෙන ඒජන්ට් කෙනෙක් ඉන්නේ ඒ ඇඩ්‍රස් ඔක්කොම ලැබිලා මාව එක්කන් ගිහිල්ලා පෙන්නුව අහවල් තැන කඩේ තියෙන්නේ කියලා අපි නම් දැන් ඕක outdated දැන් ඕක පාවිච්චි කරන්න දැන් මේක තමයි හොඳම එක කියලා ඌලඟ තියෙනක අපිට දෙනවා අපේ රටේ එහෙමයි බිස්නස් කරන්නේ රට නැගිටින්න නැත්තේ ඒකයි අනිත් කෙනා ගැන හිතන්න අපි පුරුදු වෙලා නැහැ ඒ නිසා මේ ගම ඇතුලේ රස්සා ගොඩක් තියෙනවා තනකොළ කපන්න සුද්ධ කරන්න රෙදි හොදන්න රෙදි අයින් කරන්න ගස්වල අතු කපන්න කාණු සුද්ධ කරන්න රස්සාවල් ගොඩක් ගම ඇතුලේ තියෙනවා ඒ ගම ඇතුලේ ගුරු වෘත්තිය තියෙනවා ඒ ගම ඇතුලේ පොලිස් නිලධාරීන් ඉන්නවා ග්‍රාම සේවකලා ඉන්නවා ව්‍යාපාරිකයෝ ඉන්නවා සිල්ලර කඩ කරන අය ඉන්නවා මේ සියලු වෘත්තීන් කරන අය ඉන්නවා මේ සියලු දෙනාම තමුන්ගේ වෘත්තිය හරියට කරන ගමන් ඒ රස්සාව අවසන් කරලා ගමක් හැටියට එකට එක්කාසු වෙන තැනක් තියනවාද මේ රටේ නැති වෙන්න ඕන දෙයක් තියෙනවා මේ රට දියුණු කරන්න නම් අපි හරිම පහත් මානසිකත්වයක් තියෙන මනුස්ස කොට්ටාසයක් හැටියට හැසිරෙන වෙලාවල් තියෙනවා ගොඩක් වෙලාවට අපි මිනිස්සුන්ගේ රස්සාව අරන් මිනිස්සු අඳින ඇඳුම අරගෙන කතා කරන භාෂාව අල්ලගෙන කොච්චර මිනිසුන් අගෞරවයට පත් කරනවද මේ රටේ කොයි තරම් අගෞරවයට පත් කරනවද බලන්න අද මුල ඉඳලම උඩ ඉඳලා පල්ලෙහාට යනකම් දේශපාලන වේදිකාවල් වල ඉඳලා මාධ්‍යයට ගියාම ඉන්ටර්නෙට් එකට ගියාම සෝෂල් මීඩියා වලට ගියාම සම්පූර්ණ මොනවද කරන්නේ මිනිසුන්ට මඩ ගහලා මිනිසුගේ ආත්ම ගෞරවය නැති කරලා අගෞරව කරන එක හැමතිස්සෙම අගෞරව කරන එක මේ සම්ප්‍රදාය වෙනස් කරන්න ඕනේ මිනිසු මිනිසුන්ට ගෞරව කරන මිනිසු මිනිසුන්ට ආදරය කරන මිනිසු මිනිසුන් ආදරයෙන් උසස් කරන හෙටක් හදන්න අම්මේ තාත්තේ දුවේ පුතේ අපි එකට එක්කාසු වෙන්න ඕනේ එසේ එකට එක්කාසු වෙන්නේ නැතුව මේ රට ගොඩනගන්නට බෑ පොළව උහුලන සියලු දුක සැප අහස් තලයේනි මේ මහ පොළවට ඇදගෙන වැටෙන අවුව වැස්ස අහස් තලයෙන් ඇදගෙන වැටුනේ මිනිසු කියනවා අහසයි පොළවයි වගේ කියලා නමුත් අහසෙන් වැටෙන වැස්ස තමයි පොළව ශස්ත්‍රේක කරේ අහසින් වැටෙන අවුව තමයි ගස්වල ගෙඩි හැදෙන්න මල් පිපෙන්න ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්න අවශ්‍ය කරන සියලු සාධක ගහට අරගෙන ආවේ පොළවට ගෙනාවේ අහස නැතුව පොළවට පවතින්නට බෑ ඒ නිසා පොළොව තලයට අහස දුර බව හිතන්නේ යයි මිනිසුනි තිබුණා හඬන අහසට අඳුරදී මලක් නම් ගිලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී සඳක් නම් මැස යන්න තිබුණා හඬන අහසට අඳුරදී මලක් නම් ගිලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී තුඩකින් විලඳ දුන්නට ගිරවියක වළඳන්නේ නෑ කඳුළු බිඳුවක රැඳෙන කින්දර හිනාවක් හඳුනන්නේ නෑ සඳක් නම්
බැස යන්න තිබුණා හඬන අහසට අඳුරදී මලක් නම් ගිලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී ඔලොව උහුලන සියලු දුක සැප අහස් තලයෙනි හිමි වුනේ පොළෝ තලයට අහස දුර බව හිතන්නේ ඇයි මිනිසුනේ සඳක් නම් වැස යන්න තිබුණා හඬන අහසට අඳුරදී මලක් නම් ගිලිහෙන්න තිබුණා හටු අගට ලස්සන නොදී සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුරදී ඉලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී පරවි තුඩකින් විලඳ දුන්නට ගිරවියක වලදන්නේ නෑ කල්පනා කරලා බලන්න මේ ගීත රචකයා එහෙම මතයක් ඉදිරිපත් කරනවා නෙමෙයි මම ඔබට කියන්නේ මේ ගීත රචකයා එළියට ගේන්න හදනවා මිනිස්සයා කොයිතරම් මිනිසුන්ව බෙදාගෙන උස් පහත් ભેද එක්කද ජීවත් වෙන්නේ මේ පරවියට එහෙම පරවියා බිම අහුලගෙන කන එකෙක් ගිරවිය ඉහළ ආකාශ පියාම මේ දැන් පහත් සහ උසස් කියන කුල දෙකක් පිළිබඳවනේ මේ කියන්න හදන්නේ පරවි තුඩකින් විලඳ දුන්නට ගිරවියක වලඳන්නේ නෑ ඒක පරෙයියගේ හිතෙත් නෑ ගිරවගේ හිතෙත් නෑ අපේ එකාගේ හිතේ තමයි තියෙන්නේ ඕක තියෙන්නේ මිනිසුන්ගේ හිතේ කුල ભેද තියෙන්නේ ජාති ભેද තියෙන්නේ ආගම් ભેද තියෙන්නේ කාගේ හිතේද මිනිසුන්ගේ හිතේ මේ සමාජයේ ඔබව කොන් කරලා ඇති අම්මේ තාත්තේ දුවේ පුතේ මෙතන ඉන්න ඔබේ හිතේ අමාරුව ගොඩක් වැඩි අය ඇති මෙතන හිතේ ලොකු වේදනාවකින් ලොකු කලකිරීමකින් ඔබට වෙච්ච අසාධාරණකම් මිනිසුන්ගෙන් සිද්ධ වෙච්ච කෙනහිලිකම් එක්ක ජීවිතේ අන්තයටම කලකිරලා වැටිලා මැරෙන්න බැරි නිසා ජීවත් වෙන අය අද මෙතන ඉඳගෙන ඇති සමහර විට නමුත් මම ඔබට කියනවා සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුරදී මේ පොළවේ මිනිසුන්ට ආදරය කරන මිනිස්සු කොච්චර කලකිරෙනවද නේද මං කියන්නේ නරක මිනිස්සු නෙමෙයි මේ පොළවේ හොඳ මිනිස්සු යහපත් මිනිස්සු කොච්චර අධෛර්යයට පත් වෙනවද හැබැයි අද රාත්‍රියේදී මම ඔබට කියනවා ඔබ හඳක් නෙමෙයි ඇයි එහෙම කියන්නේ හඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුරදී මංජුලගෙන් මම බොහොම ආදරේ ගෞරව කරන පොලිස් නිලධාරීතුමාගෙන් මං අහන්න කැමතියි නිකන් අවංකව මිනිසුන්ට ආදරෙන් ගමක් ගොඩනගන්න ගිහිල්ලා පොලිසිය විතරක් නෙමෙයි ජීවිතේම එපා වෙච්ච දවස් එහෙම ඔබට හම්බෙලා නැද්ද ඔබේ ජීවිත කාලෙදී කියලා. ගාන්ධිතුමා, නෙල්සන් මැන්ඩෙලා මේ ජීවිත දිහා බලන්න.
ගාන්ධිතුමා වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්ව පිස්සෙක් වෙඩි තියලා මරනවා. පිස්සෙක් වෙඩි තියලා මරනවා. නෙල්සන් මැන්ඩෙලා වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්ව අවුරුදු 28ක් තිස්සේ ගල් කොරියක ගල් කඩන්න දානවා හිරගේ ඇතුලේ. ඒ විශිෂ්ට මිනිස්සුන්ට සමහර විට සමාජය සැලකුවේ එහෙමයි. ඒ නිසා කලකිරෙන්නට එපා. ඇයි? සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුරදී. අඬන අහසට අඳුර දීලා මටත් ඕනේ නැහැ කියලා දමල ගහලා යන්න තිබුණා සඳක් නම්. ඒත් මට එහෙම කරන්න බෑ. මං හඳක් නෙවෙයි. මලක් නම් ගිලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී. මං මලක් නම් මේ කටු අතර ලස්සන දෙන්න නැතුව මට වැටිලා යන්න තිබුණා. මට එහෙම කරන්න විදියක් නැහැ. ඇයි? මං මිනිස්සෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. මං මිනිස්සෙක් වෙලා ඉපදිච්ච නිසා මට කලකිරිලා අතාරින්න බෑ. මට දාලා යන්න බෑ. අදෛර වෙන්න බෑ. මට එහෙනම් අඬන අහසට අඳුර දීලා බැහැලා යනවට වඩා කටු අතට ලස්සන නොදී පරවෙලා වැටෙනවට වඩා මිනිස්සු මට විරුද්ධ වෙච්ච දෙන් මාව තේරුම් ගන්න තුරු, මිනිස්සු මට එරෙහි වෙච්ච දෙන් මම කරන දේ අවබෝධ කරගන්න තුරු, ඒත් මම මේ ගල් කඩන්නේ අවුරුදු 28ක් තිස්සේ මම මේ දුක් විඳින්නේ දකුණු අප්‍රිකාවේ දුක් විඳින මේ මිනිස්සුන්ට ලස්සන හෙටක් හදන්න කියලා එදා නෙල්සන් මැන්ඩෙලා හිතපු නිසා තමයි ඒ ලස්සන දවස උදා වුණේ. මුළු ඉන්දියාවම විනාශ වෙද්දී ඒ තරම් උගත් එංගලන්තයේ අධ්‍යාපනය ලැබපු ටයිකෝට් ඇඳපු මහත්මා ගාන්ධි තමුන්ගේ අතින් වියාගත්තු රෙද්ද ඉනට ඇඳගෙන පිටරටින් ගෙන කිසිම ඇඳුමක් අඳින්නේ නැතුව වර්ජනය කරලා ඉන්දියාවේ ලුණු වලින් නම් සුද්ධ ආර්ථිකය හදාගන්නේ මුළු ඉන්දියාවින් එකෙක්වත් ලුණු කන්න එපා කියන සරල ඉල්ලීම කරලා එතනින් පටන් අරගෙන සම්පූර්ණ ඉන්දියාව මුදව ගන්න තුරු මහපාරේ ඇවිදපු ගාන්ධි මුළු ඉන්දියාවට බලාපොරොත්තුවක් ගෙනාපු ගාන්ධි පාර්ලිමේන්තුවේ බටහිර ජාතිකයන්ට විරුද්ධව සුදු ජාතිකයන්ට විරුද්ධව ඉන්දියානුවන් වෛරෙන් කෑ ගහද්දී උඹේ වෛරයට විරුද්ධව ඉස්සලා සටන් කරපන්ය කියලා තමුන්ගේ ඉන්දියානුවන්ට කියමින් විරුද්ධවාදියව ජය ගැනීමේ ක්‍රමය වෛරය නෙවෙයි අවිහිංසාව මෛත්‍රිය කියලා උගන්වපු ගාන්ධි ඉන්දියාවට මහ බලාපොරොත්තුවක් ගෙනාවා තනි මිනිසෙක්. ඒ නිසා මෙවැනි පොලිස් නිලධාරීන් අධෛර්යයට පත්විය යුතු නැහැ. මේ ගමේ ඉන්න මේ ගමට ආදරය කළ ගමට යහපතක් කරන්න ගිහිල්ලා ගමේ උන් තේරුම් ගන්නේ නැතුව ප්‍රතික්ෂේප වෙච්චි ඔබ අධෛර්ය විය යුතු නැහැ. මේ රට දිනවන්නට එවැනි ප්‍රතික්ෂේප වුණු මිනිස්සු ස්වල්ප දෙනෙකුට පුළුවන්. ඒ නිසා අඬන අහසට අඳුර දීලා බැහැලා යන්න එපා පුතේ. අධෛර්ය වෙලා අත්හරින්නට එපා පුතේ. අපිට ලොකු ගමනක් තිබෙනවා. මේ රටේ නැවත ආගම්වාදය දිනන්නේ නැහැ, ජාතිවාදය දිනන්නේ නැහැ මේ රටේ. අපි ඒ සියලු දේ පරාජය කළ යුතුයි. මෙතන අද මේ එක්කාසුලා ඉන්න මේ විශාල ජනතාව මේ ගමේ අද එකට එක්කාසුලා තීරණයක් ගත්තොතින් අපේ ගම ඇතුලේ මේ ආදරය අපි දිනවනවා, මේ මෛත්‍රියේ බලය අපි දිනවනවා කියලා දැඩි තීරණයක් ගත්තොතින් මේ ගම වෙනස් කිරීමේ ආරම්භය මේ පැයේදී සිද්ධ වෙනවා. ඒ බලය ඔබ ළඟ තිබෙනවා. ඒ නිසා රජ මැදුරක ඉපදී සිටියා නම් උඹත් රජෙකි පුතුනේ කියලා කලකිරෙන්න එපා. ඇපල් සමාගම බිහි වුණේ එවැනි ප්‍රතික්ෂේප වෙච්චි දරුවෙක්ෙන්. අතහිරි වෙන්න එපා. දාලා යන්න එපා. අද තීරණයක් ගන්න. ඔබට පුළුවන් ඔබේ ගෙදරින් පටන් අරගෙන මේ ගම අලුත් තැනකට ගේන්නට, මේ රට අලුත් තැනකට ගේන්න ඔබට පුළුවන්.
රජමැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ කියන වාක්‍ය අද ඔබේ ජීවිතේ වෙනස් කරන්න කියලා මං ඉල්ලනවා. ඔබ ඉපදුන තැන වැදගත් නැහැ. අද වීදියේ ඉපදිච්ච ඔබට පුළුවන් හෙට මේ රට වෙනස් කරන්න. අවුරුදු 28ක් හිරගේ ඇතුලේ ගල් කඩපු දහ දුක් විඳපු නෙල්සන් මැන්ඩෙලා ඒ රට වෙනස් කෙරුවා. අද අපේ රටට අවශ්‍ය එවැනි මිනිස්සු, එවැනි බලවත් මිනිස්සු, ආදරණීය මිනිස්සු මේ ගමේ ඉන්නවා. ඒ නිසා ඔබ පුංචි කෙනෙක් කියලා හිතන්න එපා. ඔබට බෑයි කියලා හිතන්න එපා. මේ රට දිනවන මහා යුග මෙහෙවර කරන්න මේ ගමේ ඔබ ඉතාම ශක්තිමත් බව පිළිගන්න. ඒ නිසා නීති රීතිවලින්, උසාවියෙන්, බලය පාවිච්චි කිරීමෙන් මේ රට වෙනස් කරන්නට බෑ. නමුත් උසාවිය, පොලිසිය, ගම, අපි සියලු දෙනා එකට එක්කාසු වෙලා මේ රට ජයග්‍රහණය කරා අරගෙන යන මාවතක් තනන්නට නිවැරදිව අපිට පුළුවන්. යම්කිසි ආර්ථික හයියක් තියෙන අය ඒ ආර්ථිකෙන් දායක වෙද්දී, ශ්‍රම ශක්තිය තියෙන අය ඒ ශ්‍රමයෙන් දායක වෙද්දී, බුද්ධිය මෙහෙවලා සැලසුම් කරන්න පුළුවන් අය ඒ සැලසුම් එක්කාසු කරද්දී, තනකොළ කපන එකේ ඉඳලා ගස්වල අතු කපන එකේ ඉඳලා කාණු සුද්ධ කරලා නගර සභාවේ, ගම් සභාවේ ට්‍රැක්ටරේ ලෝන තැන දක්වා මගේ යුතුකම 100%ක් ඉටු කරලා ලස්සන ගමක් හදන්න අපි එකට එක්කාසු නොතින් මේ රට දිනවන එක අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා
ගඩොලින් ගඩොලක් තියලා තමයි මහා මන්දිර හදන්නේ. අද එක දෙයක් පටන් ගමු. පුංචි තැනින් පටන් ගමු. මගේ ගෙදර මගේ පුංචි වත්ත පුංචි මිදුල පිරිසිදුවට ලස්සනට තියාගන්න ගමන් මගේ ගේ ඉස්සරහා පාරායින තනකොළ ටික කපලා ඒක ලස්සන කරන්න පුළුවන් නම් මල් ගහ කෙටවලා ඒ පුංචි තැනින් පටන් අරගෙන මගේ ගේ ඇතුලේ දුප්පත්කමට මට තියෙන පුංචි ගේ පිරිසිදුවට තියාගෙන ඒ වැසිකිළියේ ටොයිලට් එක ලස්සනට පිරිසිදුවට තියාගෙන තියෙන ඇඳුම ලස්සනට ඇඳලා ගේ ඇතුලේ මේ මගේ පුංචි ලෝකේ ලස්සන කරන්න පළවෙනි පියවර අරගෙන ගම ඇතුලේ කොන් වෙන දරුවව තනි වෙන දරුවව ආදරෙන් වැළඳගෙන පුතේ උඹට මේ කලකිරෙන්න ඕනේ නැහැ උඹ තනි වෙන්න ඕනේ නැහැ උඹේ අතින් වැරදි වෙන්න ඇති හෙට ජීවිතේ දිනන්න මං උඹත් එක්ක ඉන්නවයි කියලා කියන්න පුළුවන් ආදරණීය අම්මලා තාත්තලා මේ ගමේ නැගිටින්න පටන් ගත්තොත් මේ රට හරි විශිෂ්ට තැනකට ගෙනියන්නට පුළුවන් ඒ හින්දා උඹට රටක් තියෙනවා අපි හැමෝම මේ සිතුවිල්ලෙන් එකඟ වෙමු එකට එකතු වෙමු ගඩොලෙන් ගඩොලක් තබලා හෙමින් හෙමින් හදමු මේ රට අද බලන්න විශ්වවිද්‍යාල ඇතුලේ නවක වදේ දීලා ඔබේ දරුවෝ කී දෙනෙක්ව විනාශ කරනවද මේ රටේම දරුවෝ මොකද්ද මේ සිද්ධ වෙන්නේ විශ්වවිද්‍යාල ඇතුලේ ඒ කියන්නේ කෙලින්ම අද සම්පූර්ණ මිනිසුන්ගේ මානසිකව මිනිසුන්ගේ ජීවිත විනාශ කරන තැනට අද අපේ විශ්වවිද්‍යාලවලට උසස් අධ්‍යාපනය සඳහා යන ළමයි ඒ තිරිසන් තත්ත්වෙට වැටුනේ කොහොමද? තමුන්ගේ අක්කව දන්නේ නැති හින්දා, තමුන්ගේ නංගිව දන්නේ නැති හින්දා, තමුන්ගේ අම්මව දන්නේ නැති හින්දා යටට අඳින්න එපා, බ්‍රා එක අඳින්න එපා මේ වගේ පාහර මානසිකත්වකින් තමුන්ට කෙලවර කරගන්න බැරි නොසන්සිඳන අසහනෙන් අසහනෙන් පිස්සු වැටිච්ච පිස්සු ටික මේ රටේ විශ්වවිද්‍යාල ඇතුලේ කෙලසනවා අධ්‍යාපනය කෙලසනවා විශ්වවිද්‍යාල අතහැරලා යනවා මේව ඇතුලේ මොනවද තියෙන අරමුණු කුපාඩි මානසිකත්වයක් තියන්නේ ඒ දේවල් අනුමත කරන එවැනි එකෙක් මේ රටේ පුතෙක් වෙන්න බෑ දුවෙක් වෙන්න බෑ ඒ නිසා මම ඔබට වගකීමෙන් කියනවා ඔබේ දුව ඔබ විශ්වවිද්‍යාලයට අරින්නේ අම්මේ තාත්තේ තව එකෙක් ඉස්සරහ අපිට ඇඳුම් ගලවන්න නෙවෙයි තව එකෙක්ගේ උපහාසයට අපහාසයට ලක් වෙලා ජීවිතේ විනාශ කරගන්න නෙවෙයි ඒක තමුන්ගේ දරුවාට වෙනකොට දැනෙන්නේ ඔය කරන පාහරයින්ට ඒ ටික දැනෙන්නේ ඒක උගේ නංගිට වුණා නම් ඒක උගේ කෙල්ලට වුණා නම් ඒ වගේ අනිත් එකව තේරෙන්නේ නැති කුපාඩි මානසිකත්වයක් අපේ රටේ තරුණ පරපුරට ආවොතින් ඒක හෙට අපේ රටේ ආදර්ශය බවට පත් වුණොතින් මේ රට ආයි හදන්න බෑ ඒ නිසා මතක තියාගන්න දියුණුයි කියන ලෝකේ හැම රටකටම මම යනවා ඒ රටවල් වල විශ්වවිද්‍යාල ඇතුලේ මේ වගේ පාපතර පඩත්තල වැඩ කරන්නේ නැහැ එහෙම කරන උන් අද මාධ්‍ය වලින් උන්ව උස්සලා හිටන් ලොකු කරලා උන්ව රටේ වීරයෝ බවට පත් කරනවා ඒ බඩ ගෝස්ත්‍රවාදී මාධ්‍ය සංස්කෘතිය මේ සියලු දේ පරාජය කරලා මේ රට ඇතුලේ ඔබේ දුවට පුතාට ඔබේ නංගිට මල්ලිට අක්කට නංගිට ගෞරවණීය ලෙස උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන් තැනක් හදන්න මේ රටේකට එක්කාසු වෙන්න ඕනේ මේ කුපාඩින්ගෙන් මේ රට අයින් කරගෙන ගම ඇතුලේ කුඩු බෙදලා ගංජා ගහලා සම්පූර්ණ තමුගේ බඩගෝස්තරවාදී පෞද්ගලික අරමුණු ඉටු කරගන්න යන සියලු දෙනාව ගමේ කොන් කරලා තනි කරලා පොලිසිය ආවත් නැතත් නීතිය ඉදිරිපත් වුණත් නැතත් ගම ඇතුලේ තොපිට අපි ඉඩ දෙන්නේ නැහැයි කියන ඒ විශිෂ්ට ආදරණීය මනුෂ්‍යත්වයේ දිනවන්න ඔබ එකතු වුණේ නැත්තම් හෙට අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැතුම නුඹට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ මේ වගකීම ඔබේ මේ වගකීම පොලිසිය නෙමෙයි මේ වගකීම මේ පවතින ආණ්ඩුවේ නෙමෙයි මේ වගකීම ඔබේයි මගේයි
ඔබටයි මටයි රටක් තියෙනවා. ඒ කියන්නේ ඔබටයි මටයි දරුවෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා. ඒ දරුවට ලස්සන රටක් හදන එක, ඒ දරුවට හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදලා දෙන එක, ඒ දරුවට හොඳ විශ්වවිද්‍යාල පද්ධතියක් හදන එක, ඒ දරුවට හොඳ ගමක් හදන එක, ඒ දරුවට බය නැතුව රෑ වැඩ ඇරලා පාරේ ඇවිදගෙන යන්න පුළුවන් සුරක්ෂිත ගමක් හදන එක පොලිසිය වගකීම නෙමෙයි, ගමේ වගකීම බව මතක තියාගන්න. දේහෙට ඕනෑ විය හැකිවන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් නසා, බිම නොදමන් නසා, බිම නොදමන් නසා. තරුණ සවිය රට නැගුමට යොදමු හොඳින් සිතා, ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගේ පුතා, ඔබටයි මගේ පුතා, ඔබටයි මගේ පුතා. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ, නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ. රටේ දියුණ සැතුම නුඹට බාරයි මගේ පුතේ, බාරයි මගේ පුතේ, බාරයි මගේ පුතේ. දවසින් ඇදුනේ ගඩොලෙන් ගඩොලක් තබලා හෙමින් හෙමින් වැදුනේ, හෙමින් හෙමින් වැදුනේ, හෙමින් හෙමින් වැදුනේ. දුර නොබලා ඉක්මන් වී නැහැ නැහැ ඵල ලැබුනේ, යන්නේ කොහෙදැයි නොමදැන නොයන් ගමන් පුතුනේ, නොයන් ගමන් පුතුනේ, නොයන් ගමන් පුතුනේ. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති, නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති. රටේ දියුණ සැතුම නුඹට බාරයි මගේ පුතේ, බාරයි මගේ පුතේ, බාරයි මගේ පුතේ. අද කැඩු දෙයක ඕනෑ විය හැකිවන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් නසා, බිම නොදමන් නසා, බිම නොදමන් නසා. අද රටේ තියෙන දේ විනාශ කරලා, අද රටේ තියෙන දේ කඩා දාලා, ට්‍රාන්ස්ෆෝමර් කඩලා, බස් කිනි තියලා, ගහලා, ගෙවල් කුඩු කරලා, මේ කිසිම ක්‍රියාවකින් මේ රට ගොඩ ගන්න බැහැ. එවැනි ක්‍රියාවකට රට තල්ලු කරගෙන යන ඔබේ දරුවට කන පැලෙන්න ගහලා හදා ගන්න බැයි නම් ඔබ අම්මෙක් තාත්තෙක් නෙමෙයි. ඒක මතක තියාගන්න. එළියට ගිහිල්ලා කොල්ල 100ක් වෙලා කොල්ල කෙල්ල 1000ක් වෙලා මේ රට කණ්ඩ හදන ගොඩාක් දෙනෙක් හොඳට මතක තියාගන්න, අම්මේ තාත්තේ ඔබේ ගෙදර එක්ක ඔබේ දුව එක්ක ඔබේ පුතා. අද කැඩු දේ හෙට ඕනෑ විය හැකිවන නිසා අපේ රට එක කට්ටියක් කාලයක් රට හදන්න හැදුවේ එහෙමනේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා. දැන් ඉස්සර සාමාන්‍ය කෙනෙක්ව හැප්පුණාම ඒ වාහනේ නවතලා ඉක්මනට ඒ හැප්පිච්ච කෙනාව දාගෙන ඉස්පිරිතාලෙට ගෙනවනවා. දැන් හැප්පිච්ච ගමන් ඩ්‍රයිවර් බහලා දුවනවා. ඇයි? අර හැප්පිච්ච එකා මැරුණාද මොනවද කියලා බලන්න ඉස්සලා ගමේ ඉන්න උන් ඩ්‍රයිවර්ට ගහලා බස් එකට ගිනි තියනවා. ඒ තරම් පාහර මානසිකත්වයකට මේ රට ගොඩ නැගිලා ඉවරයි. ඒවා කියද්දි එහෙම කරන කුපාඩින්ට තද වෙන්න පුළුවන් මෙතන. නමුත් ඒ වගේ කුපාඩින්ව පරාද කරනකම් මේ රට දිනවන්න බෑ. ජපානයේ මේ ළඟදී ලස්සන ස්ට්‍රයික් එකක් කෙරුවා. මොකද්ද? අපේ රටේ ප්‍රවාහන ආයිතිවාසිකම් දිනා ගන්න ස්ට්‍රයික් කරන අපේ බස් සමාගම් සහ කට්ටිය ගැන මාර දුකක් හිතෙන එක බැලුවාම ඒගොල්ලෝ කෙරුවේ දවස් දෙකක් නොමිලේ දිව්වා. කාර්ද පාඩු.
එතකොට තමයි ආණ්ඩුවට දැනෙන්නේ. අපේ රටේ එහෙම නෙමෙයි. බස් එකේ යන්නේ කාට ගහන්නේ? දැන් ආණ්ඩුවෙන් ඉල්ලීම් දිනා ගන්න ෆිනෑන්ස් එක ගෙවන්න ටිකට් එකක් අරගෙන බස් එකේ ගිහිල්ලා මට උදව් කරන කාට ගහන ගොන් හත්තක් මේ ඉන්නේ. ඒකයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ. මේවා කිව්වම හෙට ඉඳලා මේවට මලපනින බස් හිමියොත් මට ගහනවා. ඒකට කම නැහැ. මේ රට කන ප්‍රධාන සාධක කීපයක් තිබෙනවා. ආගමික සංස්ථා මේ රට කනවා. දේශපාලනික සංස්ථා මේ රට කනවා. සම්පූර්ණයෙන්ම ඔය කුඩු ගේන අය, ඔය මහා පරිමාණ ව්‍යාපාරිකයෝ, ඔය කියන කණ්ඩායම් මේ ඔක්කොම එකතු වෙලා මේ රට කනවා. හැබැයි පැහැදිලිව ජේසුයි බුදුහාමුදුරුවෝ ගැන නෙමෙයි මම කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ බුද්ධාගම දේශනා කරෙත් නැහැ, ජේසු ක්‍රිස්තියානි දේශනා කරෙත් නැහැ. මේ ශ්‍රේෂ්ඨ තනන් වහන්සේලා දෙන්නව මම අඳුනගත්තේ මිනිස්සයා ළඟට ගිය මිනිස්සයාට ආදරය කරපු, මෛත්‍රී කරපු, දුක් විඳින මිනිස්සාවේ දුකෙන් මුදවන්න පියවර ගත්ත අය හැටියට. එහෙම නැතුව දුක් විඳින එකගේ කී හරි කඩාගෙන තමුන්ගේ ආගමික ආයතන දියුණු කරගන්න හදපු හැටියට නෙවෙයි. ඒ නිසා අපිට නිවන් යන්න තොපි පින් කරපන් කියන සම්ප්‍රදායෙන් අයින් වෙලා මේ රට ඇතුලේ බුදුහාමුදුරෝ සෝපාක ළඟට ගියා වගේ, ෂඩල් කුලේ දරුවව මහාන කළා වගේ, මහපාරේ ගල් ගහලා මරන්න හදන මග්දලාවේ මරියට යුක්තිය ඉෂ්ට කළා වගේ, ජේසු දකුණු පැත්තේ ඉඳපු හොරාට ආදරෙන් බැලුවා වගේ, මේ රට ඇතුලේ කොන් වෙන දුක් විඳින මිනිස්සුන්ගෙන් හම්බ කරන කන්නේ නැතුව ඒ මිනිසුන්ව ජීවත් කරවන විශිෂ්ට ධර්මයක් මේ රටට ගෙනල්ලා, නිවැරදි ධර්මයක් මත මේ රට පිහිටවලා, මේ රටේ පොලිසි, මේ රටේ උසාවි, මේ රටේ නීතිඥවරු රටට ආදරය කරන අය බවට පත් කරලා, මේ රට තුළ ඉන්න තරුණ පරම්පරාව රට කන් නැතුව, රට වනසන් නැතුව, තමුන්ගේ බුද්ධිය මෙහෙවලා, අධ්‍යාපනය ලැබලා, ඉගෙන ගන්න වයසේදී තමුන් ඉගෙනගෙන අනිත් එකටත් ඉගෙන ගන්න ඉඩ දීලා රට දියුණු කරන තැනට අද වෙනස් වුණේ නැත්නම් හෙට රට අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා අවසාන වශයෙන් මේ රට වෙනස් කිරීමේ සම්පූර්ණ වගකීම තමුන් පිට පවරා ගන්නට කියන ආදරණීය ඉල්ලීම කරමින් මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඇරක්ම ඇත්තේ පුතුගේ අතේ නංවාලා ස්නේහේ රට දෑ කෙරෙහි රැකගන්න හැමදා ඇකි නාමේ පුතුනේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නැහි නබුයේ මැනි මගේ ඇදුම් තුමාමි අඟුලේ විනාමි පට තාම සිහිවේ හැකි ගීත නාමි මා බාල කාලේ ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණ ධම්මතා ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණ ධම්මතා දුරලන්න වංචා මදමාන ඊර්ෂ්‍යා මේවාගේ මට අවවාද දුන්නා බාල කාලේ අම්මාගේ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඇරක්ම ඇත්තේ පුතුගේ අතේ මේ පුංචි ලංකා
ඔබගේ පුතේ ඇරක් නැත්තේ පුතුගේ අදේ නංවාලා ස්නේහේ රටද ඇකරේහි රැක ගන්න හැමදා ඇගෙනාවෙ පුතුනේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ පෑහදරේ මා හොවමින් තුරුල් වී නැහින වූයේ නැහි මගේ මාබාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ මාබාල කාලේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඇරක්ම ඇත්තේ පුතුගේ අතේ නංවාලා ස්නේහේ රට දැකරේහි රැකගන්න සැමදා ඇගේ නාමෙ පුතුනේ